ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි අඟහරුවාදා දවසේ කටුකුරුන් දිඥානන්ද ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථ පුස්තක සාකච්ඡා කරන අවස්ථාව. ඉතින් අපි මේ වෙනකොට ස්වාමීන් වහන්සේ විසින් මෑත කාලයේ ඇත්තටම ගාක් නිසරණ වනයේ ඉඳද්දි නෙමෙයි, පහන් කණුව සේනාසනේ වැඩ ඉඳද්දි දේශනා කරපු ඒ පරිසම්පාද ධර්මයේ කියන ග්‍රන්ථය තමයි අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරගෙන ඉන්නේ. අපි පොතේ මේ වෙනකොට ගත කරලා තියෙනවා තුන්වෙනි දේශනයේ. දේශනයේ අවසාන හරිය තමයි අපි දැන් කාලය ගත කරන්නේ. දේශනෙට එළඹෙන්න කලින් එහෙනම් අපි පටන් ගත්ත එදා අවසන් කරපු තැන ඉඳලා ටිකක් දුරට පොත කියවලා එනං ධර්ම සාකච්ඡාවට පිවිසෙමු. අද ඉදිරිපත් වෙලා ඉන්නවා උත්තරානන්ද ස්වාමීන් වහන්සේ ග්‍රන්ථය ඉදිරිපත් කරන්න. ඉතින් එහෙමනම් ඒ පොත කියවීමෙන් අපේ සාකච්ඡා ආරම්භ කරන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනස අද පටන් ගන්න තියෙන්නේ 79 පිටුවේ පළවෙනි පරිච්ඡේදයෙන්. එතනින්ම පටන් ගන්න සනස. ඊට ටිකක් තව පොඩ්ඩක් කලින් පටන් ගමු නේද? එහේ සනස 78 දෙවෙනි ඡේදෙන් වගේ. එහේ සනස. එමත් නැත්නම් 70 කමන්නේ. ඔය එහෙම ගන්නකෝ. හොඳයි. අවසරයි සවන්නාස. පටිච්ච සමුප්පාද ධර්මය පුස්තකාල මුද්‍රණය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ 78 පිටුවේ දෙවෙනි පරිච්ඡේදයෙන් පටන් ගන්න ස්වාමීන් වහන්ස. එතකොට භවය කියලා කියන්නේ අන්න අර විදියේ ලෝකයා හිතන විදියේ තැනක් නොවේ. මේ උපාදානය නිසා පවතින්නක්. මේ භව තත්වයට තව වචනයක් යොදලා තියෙන්නේ ittattha තියෙනවා. මේ භව කියන තත්වයට තව වචනයක් යොදලා තියෙනවා ittattha කියලා. ittattha කියලා කියනවා. ඒකත් බොහෝ දෙනාට තේරුම් ගන්න බැරි දෙයක්. ittattha කියලා කියන්නේ පින්නුතුනි, itthang කියලා කියන්නේ මෙසේ. ittattha කියලා කියන්නේ මෙසේ බව. එතකොට මේ පැවැත්ම කියලා කියන්නේ මහ පුදුම ගැටුමක්. අර කිව්වා වගේ දෙකක් අතර ගැටුමක්. මෙසේ බවත් අන්සේ බවත් අතර යමක් දෙයක් බවට පත් වුණාට පස්සේ ඒකට අපි මෙසේ බව කියලා කියනවා. හැබැයි නිරන්තරයෙන්ම ඒක අනුසේ බවට පරිවර්තනය වෙනවා. ඕක තමයි ඉත්ත භාව අඤ්ඤත භාව අඤ්ඤතා භාව. ඉත්ත භාව අඤ්ඤතා භාව එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝ මද්දාන සංසාරං ඉත්ත භාවඤ්ඤත ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති කියලා ඔය ද්වේතානුපස්සනා සූත්‍රයේ මේ තණ්හාව දෙවන්නා කරගෙන යන මේ සාමාන්‍ය ලෝකයා, පෘතුග්ජන ලෝකයා දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරනවා. එතනත්තා ඉත්ත භව අඤ්ඤතා භාව කියලා කියන මේ දෙකෙන් මිදෙන්නේ නැහැ. ඉත්ත භව කියලා මේ තත්වය කියලා ගත්තු හැටියේ මොහොතක් පාසා අඤ්ඤතා භාවයට පත් වෙනවා. අනිත්‍යතා කියලා කියන්නේ ඒකයි. අනිත්‍යතාව කියලා කියන්නේ ඒ යම් ස්ථාවරයක් ගන්නවා. මේක තමයි මගේ తত্ত্বය. මේකයි මගේ తত্ত্বය කියලා ගත්තු හැටියෙම ඒක ඊළඟට ලෝක ස්වභාවයට අනුව අනිත්‍යතා ධර්මයේ තුලින් ඒක වෙනස් වෙනවා. ඔන්න ඔය දෙක අතරේ එතකොට පැවැත්මක් තියෙන්නේ. මේ ඉත්ත භාවය රැක ගැනීමටත් අඤ්ඤතා භාවය වැළැක්වීමටත් ගන්නා නිෂ්ඵල ප්‍රයත්නය බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මෙන්න මේ ඉත්තත්වයට හේතු වන මේ දිය සුලිය.
මේ දියසුලිය ක්‍රියාත්මක වන බලවේගය මොනවාද? බලවේග මොනවාද? අන්න ඊළඟට කෙටියෙන් ගත්තොත් ඒක තමයි අවිද්‍යාව හා තණ්හාව කියලා ගන්න පුළුවන්. අවිද්‍යා තණ්හා. තවත් විදියකින් ගත්තොත් අර කියාපු විපල්ලාස ධර්ම හතර දැන් අපි දියසුලිය ගැන කිව්වේ ඒක දියසුලිය ගැන කිව්වේ ලෝක ස්වභාවය අනිත්‍යයි. නමුත් අනිච්චේ නිච්ච සංඥා. අනිත්‍ය නිත්‍ය හැටියට සලකනවා. අසුභදේශ සුභ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. තමාගේ නොවන අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ඔය කියාපු විපල්ලාස ධර්ම නිසා තමයි ඔය දියසුලියේ පැවැත්මක් තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක අන්න ධර්ම මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අර කියාපු සමතයෙන් සමාධියක් ලබාගෙන ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩා ඒක సంతානය තුළ දියුණු කරලා යම් අවස්ථාවක විදර්ශනා ඥාන තුලින් මේ භවය ගැන කලකිරිලා පංච උපාදානස්කන්ධය ගැන කලකිරෙන්නේ නැතිව මෙයින් මිදෙන්න බෑ. ඒ වගේ අන්න යම් අවස්ථාවක හිත මුදාගත්තා නම් ඒ අවස්ථාව තුලින් උන්වහන්සේලා ඒ අවස්ථාවේ තමයි හිත මුදාගත්තා නම් අන්න ඒ වගේ යම් අවස්ථාවක හිත මුදාගත්තා නම් ඒ අවස්ථාවේ තමයි අර කියපු විමුක්තියට අනිදස්සන තත්වයට පත්වන්නේ හිතපත්වන්නේ අනිදස්සන තත්වයට හිතපත්වන්නේ. ඒක තුළින් උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා භවය මෙතනින් කෙලවරයි කියලා. භවය මෙතනම කෙලවරයි කියලා. ඒ ප්‍රත්‍යක්ෂය නිසාම ඉපදීමට සුදුසුකමක් නැහැ. අපි කියමු සුදුසුකමක් නැහැ. ඒ අර නාම රූප ගිහිල්ලා ඒකනේ නාම රූපය ගිලිහිලා ඒ අර නාම රූපය ගිලිහිලා ඒකනේ අතනදි කිව්වේ ආනන්ද යම් හේතුවක් නිසා යම් විදියකින් විඥානයේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබයිනම් එහෙනම් නැවත ජාති ජරා මරණ ආදියක් පෙන්වාලිය හැකිද නැතමය ස්වාමීනි? ඔන්න එතකොට මේ පින්නතුන් සලකා ගන්න අද මේ කිව්වේ ඉතාමත් වටිනා සූත්‍රයක් කියලා හිතාගන්න. මහානිදාන සූත්‍රය විශේෂයෙන්ම ඒකට මූලික හැටියටයි අපි ඒක මූල සූත්‍රය පෙන්වේ. එතකොට මේ කාරණා මේ පින්නතුන් ප්‍රායෝගික වශයෙන් මේවා අත්දකින තාක් මේවා උගතුන්ගේ ඒවා හැටියට සලකන්නේ නැතිව තමන් මේ ධර්ම මාර්ගය අර කිව්ව චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ පටිච්ච සමුප්පාද ධර්මය පාවිච්චි කරන හැටියට අපි මේ පින්නතුන්ට මතක් කරනවා. සනස ඊළඟට අර පින් අනුමෝදන් කරන ටිකක් තියෙන, ඒ ටිකත් එක්කම කියවන්නද? ඔව් කියලා මේ කියලා ඉවරක් කළා නම් අතට මම ඉතින් ගන්නවා. අද දින මේ පින්නතුන් වෙනදා වගේ සෑහෙන පිරිසක් පොය අටසිල් සමාදන් වුණා. අනික් අයත් යම් සීලයක් උඩ ඉඳගෙන නිවනට උපකාර වන ධර්ම දේශනාවක් මේ අවස්ථාවේ ඇසුවා. එතකොට ඒක උපකාර කරගෙන මේ පින්වතුන්ද උත්සාහවත්ව තමන් කරන බණ භාවනා සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවෙන් උත්තම තත්ත්වයන්ට මේ ජීවිතයේම පැමිණීමට මේ කුසල ශක්තියත් මේ ධර්ම ශ්‍රවණමය කුසල ශක්තියත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම අවීචියේ සිට අකනිටාව දක්වා යම්තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. එතකොට මේ අපි මේකේ ඇත්තම කාරණා කීපයක් ඕනම් මතු කරගන්න පුළුවන්, සාකච්ඡාවට ගන්න පුළුවන්. එකක් තමයි විපල්ලාස ධර්ම කියන එක. වෙනමම සූත්‍රයක් කරනවා විපල්ලාස සූත්‍රය කියලත්. ඒ කියන්නේ දැන් අපි ඇස්කන් ආසාදී ඉඳුරන්ගෙන් මොනාහරි බලනකොට අහනකොට ඒ ඉඳුරන් ඇසුරෙන් ලෝකේ දේවල් පරිහරණය කරනකොට අපිට ඇත්තටම මේ ඒකේ සත්‍ය ස්වરૂපයෙන් අහුවෙන්නේ නැහැ. අපි ඒකට සෑහෙන්න කෑලි අපේ අතින් දානවා. ඉතින් අපේ හිතේ තියෙන දේ තමයි අන්තිමට පේන්නේ ඇහෙන්නේ ඒ මට්ටමක් තියෙනවා. අර නිකන් අපි කියන්නේ දැන් රූපයක් දකිද්දී ඒ රූපය ඒ විදිහටම ඒ සත්‍ය ස්වરૂපයෙන්ම අපිට දැක ගන්න විදිහක් නැහැ. අපි ඒකට අපේ තියෙන රුචි අරුචිකම් දාලා අපේ තියෙන සංස්කෘතියෙන් ගත්ත අධ්‍යාපනයෙන් ගත්ත අතීතයට හිතලා ගත්ත අනාගතයට හිතලා ගත්ත
අපේ තියෙන රුචි අරුචිකම් මේක අස්සට ඔබලා තමයි අපි ඒක පරිහරණය කරන්නේ. එතකොට මෙතන වෙනවා එක්තරා අන්දම විකෘතියක්. ඒත් අපිට මේකේ සත්‍ය ස්වභාවයම ඒ විදිහටම අපි ඇසිටිස් ඒ විදිහටම දැක ගන්න අහ ගන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම අපි ඒවා නිමිති අනුසාරයෙන් තමයි දැක ගන්න. හිතන දැන් අර රූපයක් පේනවා නම් ඒ රූපේ නිමිති ටිකක් තමයි අපි ගන්නෙ. ඒක උසයි, දිගයි, කොටයි, රවුම්, හතරැස්, මේ ත්‍රිකෝණාකාරයි, අරකයි, මේකයි කියලා ඒ මොනවා මොනවා හරි නිමිති ටිකක් අනුසාරයෙන් තමයි අපි ඒ රූපය හඳුනගන්නේ. ඒතරොයි නිමිති ගැනීම සඳහා යම්කිසි අපි කියනවා සාමාන්‍යයෙන් මේ නිත්‍ය සංඥාවක් අවශ්‍යයි. දැන් හිතන්න අපි ඉස්සර කාලේ කැමරාවක් පාවිච්චි කළා. අපි හිතමු ඡායාරූපයක් ගන්න යනවා. ඉතින් අපි උතර කියනවා නේ ඒගොල්ලන්ට හෙල්ලෙන්න එපා, දැන් අපි ඡායාරූපේ ගන්නයි යන්නේ, නගලන්න එපා, හෙල්ලෙන්න එපා කියලා කියනවානේ. ඒතර කියන්නේ මේ නිමිති ටික ගන්න නම් ඇත්තටම පොඩ්ඩක් ඒක නිශ්චලව තියෙන්න ඕනේ, ස්ථිරව තියෙන්න ඕනේ. හැබැයි නිමිති ගන්න බෑ ස්ථිරව නැත්තම්. නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් උතර නිමිති ගන්න බෑ. හරි. එතකොට නිරන්තරයෙන් වෙනස් වෙන අවස්ථාවකදී නිමිති ගන්න බැරි නිසා තමයි අනිත්‍ය ලක්ෂණයක් කෙනෙකුට වැටහෙනකොට නිමිති ගන්න බැරි තත්ත්වයකට හිතපත් වෙන්නේ. හිතන්න දැන් අපි වේදනානුපසනාවක් වඩනවා. වේදනානුපසනාවක් වඩද්දී මුලදී හිතෙන්නේ ඔන්න වේදනාවක් පහළ වුණා, ඒක විනාඩි 2-3ක් තිබුණා, ඔන්න අවසන් වුණා. තවත් වේදනාවක් පහළ වුණා, විනාඩි 2-3ක් වුණා, අවසන් වුණා. ඔය වගේ චිත්‍රයක් එන්නේ. යම් පමණක අනිත්‍යක් තේරෙනවා. හැබැයි තව තව ගැඹුරකට අපි විපස්සනාවක් වඩන්න වඩන්න අපේ හිතේ සතිය සමාධිය හොඳට තව තව තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න. ඒතර මේ ඇතිව නැතිව යෑම වෙනස් වීම ඊටාම යහුසුලුව සිද්ධ වෙන වෙනස් වීමක් කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්. එතකොට මේ විනාඩි ගණන් පවතින වේදනාවක් නැහැ. ෂණ භංගුර වේදනා තියෙන. මොහොතක් පාසා ඇතිව නැතිව යන වේදනා සමූහයක් තියෙන. රාශියක් තියෙන. ඉතින් ඔන්න ඔය වගේ මට්ටමකදී යාට අඳුර ගන්න බෑ මෙතන දැන් මේ සැප වේදනාවක්ද පහළ වෙන්නේ, දුක් වේදනාවක්ද පහළ වෙන්නේ, උපේක්ෂා වේදනාවක්ද පහළ වෙන්නේ කියලා අඳුන ගන්න බෑ. මොකද එපමණ වේගයකින් මේක ඇතිව නැතිව යනවා, වෙනස් වෙලා යනවා. දැන් මෙතන තමයි අර අනිත්‍ය සංඥා හොඳට හිතේ වැඩෙන්නේ. දැන් නිමිති ගන්න බැරි වෙනවා. ඒ නිමිති ගන්න බැරි වීම හරහා තමයි අනිමිත්ත තත්වයකින් සාමාන්‍යයෙන් අපි කියන්නේ හිතේ යම්කිසි උපාදාන අතහැරීමක්, නිදහස් වීමක්, අරමුණෙන් හිත නික්මයාමක්, ගිලිහීමක් සිද්ධ වෙන්නේ. තරොණය ඒ අනිත්‍ය ලක්ෂණය විපස්සනාවකින් වැඩුවොත්. හැබැයි එහෙම නැත්තම් වෙන්නේ අපි නිමිති ගැනීම සඳහා ඒ අරමුණ අනිවාර්යෙන් නිශ්චලව ස්ථිරව තියෙනවා කියලා හිතාගෙන තමයි අපි ඒ අරමුණේ තොරතුරු ගන්න. ඒ නිසා මේ ඇත්ත වශයෙන් නම් තියෙන අනිත්‍යයක්. හැබැයි අපි නිමිති ගැනීම හරහා ගන්නේ නිත්‍ය සංඥාවක්. අනිත්‍යයේ නිත්‍ය බවක් තමයි අපි හඟින්නේ. අනිත්‍යයක් තුළ අපි දකින්නේ උනන් නිත්‍යයි, මේක ස්ථිරයි මේක කියලා තමයි දකින්නේ. ඊට පස්සේ එහෙම ගත්ත සංඥා මත පදනම් වෙලා තමයි අපි කල්පනා කරන්නේ, හිතලා බලන්නේ. එතන තියෙනවා අපි කියනවා චිත්ත විපල්ලාස කියලා. දැන් මේ අපි කතා කරන්නේ අත්‍යම සංඥා විපල්ලාස මට්ටම. හිතෙන් හඳුනා ගන්නා මට්ටමේදී, තොරතුරු උකහා ගන්නා මට්ටමේදීම අපි ඒ ගන්නා තොරතුරු වලට නිත්‍ය සංඥාවක් ඔබලා තමයි මේ සංඥා ටික ගන්න. නිත්‍ය සංඥාවක් අපි ආරෝපණය කරනවා. ආරෝපණය කළා තමයි මේ සංඥා ටික ගන්න. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් අපි ඒකට කියනවා ඔන්න හිත දැන් වැරදි තොරතුරු ටිකක් අරගෙන ඒක මත අපි හිතලා බලනවා. ඒක මත අපි කල්පනා කරනවා. ඒතකොට ඒ කල්පනා ටික, ඒ විතර්ක ටික, ඒ සිතුවිලි ටික එතනත් තියෙනවා යම්සේ විරෝපණයක්. එතනත් තියෙනවා යම්සේ විකෘතියක්. අපි ඒකට කියනවා ඔන්න චිත්ත විපල්ලාස කියලා. ඉතින් එහෙම හිතාගත්ත දේවල් පදනම් කරගෙන තමයි අපි යම්සේ නිගමනයකට එළඹෙන්නේ. යම්සේ දෘෂ්ටියකට එළඹෙන්නේ, යම්සේ දැක්මකට එළඹෙන්නේ. ඉතින් ඊට පස්සේ එතන ඒ දැක්මත් ඒ දෘෂ්ටියත් සම්පූර්ණයෙන්ම වැරදි. ඒකත් වැරදි සහගතයි. ඒ නිසා කියනවා දිට්ඨි විපල්ලාස කියලා. ඒතර අවස්ථා තුනකදී එපිනා නම් වරද්ද ගන්නවා. ඒතර ඒක පැත්තක් අර අරමුණු ගන්නා මට්ටම, ඒ කියන්නේ සංඥා විපල්ලාස මට්ටම, ඊට අපි ඒක පදනම් කරන්නේ හිතන මට්ටම, චිත්ත විපල්ලාස මට්ටම, ඊට පස්සේ එකින් අපි තීරණයක්, නිගමනයක්, දෘෂ්ටියක් කරගන්න මට්ටම දිට්ඨි විපල්ලාස මට්ටම. ඉතින් මේ තුනට පදනම් වෙලා තියෙනවා අනිච්චේ නිච්ච සංඥාවක්, දුක්ඛේ සුඛ සංඥාවක්, අනත්තේ අත්ත සංඥාවක්, අසුභේ සුභ සංඥාවක්. ඒ කියන්නේ ඇත්ත වශයෙන් නම් යථාර්ථය වෙන්නේ අනිත්‍යයි, හැබැයි අපි ගන්නෙ නිත්‍යයි කියලා. ඇත්ත වශයෙන් නම් අනිත්‍ය ස්වභාවයන් තුළ තියෙන දුකක්, හැබැයි අපිට ඒක වැටහෙන්නේ අපි ගන්නෙ සැපක් කියලා. ඊළඟට සත්‍ය වශයෙන් නම් මෙතන සත්‍යේ පුජ්‍යලයක් මමෙක් කියලා දෙයක් නැහැ. අනාත්ම ස්වභාවයක් තියෙන්නේ. හැබැයි අපිට තේරෙන්නේ මෙතන ආත්ම ස්වභාවයක් තියෙනවා, කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා. සත්‍ය වශයෙන් නම් මෙතන සුබයි කියලා ගන්න දෙයක් නැහැ. හැබැයි අපි ගන්නෙ සුබයි කියලා. අසුබේක සුභ සංඥාව. ඉතින් ඔන්න ඔතන තියෙන පුදුමාකාර පටලැවිල්ල. ඉතින් ඔන්න ඔය පටලැවිලි ටික නිදහස් වීමක් නැත්නම් පටලැවිලි අඩු වීමක් අනිවාර්යෙන් අපි විපස්සනාවක් වඩාගෙන යනකොට පොඩ පොඩ වෙන්න ඕනේ.
ඒක යම්තාක් දුරකට වෙන්නේ ඔය විශේෂයෙන්ම අනිත්‍ය සංඥාව වැටහෙන්න ගත්තා. දේවල්වල තියෙන වෙනස් වීම, විපරිණාමය, ඇතිව නැතිව යාම, හට අරගෙන නිරුද්ධ වෙලා යාම ටිකක් තේරෙන ගත්තාම තමයි අපේ හිතට පොඩ්ඩක් නිකන් මේක හැඟෙන්න ගන්නෙ. නැත්නම් ඉතින් අපි අහපු බණක් විතරයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා, ඉතින් අපි අහලා තිනවා, අපි තර්කෙට පොඩ්ඩක් නගලා බැලුවාම අපිටත් පොඩ්ඩක් තේරෙනවා ඇත්ත තමයි කියලා. හැබැයි ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒක තදින් දැනෙන්න, හිතට ඕක හොඳට තේරෙන්න, තේරිලා අර තියෙන ග්‍රහණය, උපාදානය අතහැරෙන්න තමයි ඉතින් භාවනාව අවකාශ වෙන්නේ. නිකන් අපි මතු පිටින් දැක්කට හිත නිකන් ස්ථාවකාලිකව අතහරීවි. නමුත් ළඟ තියන් ඉන්නවා ඒත්. හිතේ පොඩි ආසාව අඩු වීමක් වෙයි. හැබැයි සම්පූර්ණ වශයෙන් තාවකාලික හෝ සම්පූර්ණ වශයෙන් අතහැරීමක් වෙන්න නම් මේ සතිපට්ඨානයක් හරහා යන්න වෙනවා කියලා තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ සතිපට්ඨානයක් හරහා යනකොට අර සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී කියන එක මේ සිය දහස් වාරේ කරන්න කරන්න. දේවල් වල ඇතිව නැතිව යාම සිය දහස් වාරේ අත්දකින්න අත්දකින්න හිතේ ඇතිවන එක්තරා අන්දමක අර උපාදාන වලට ප්‍රතිවිරුද්ධ පැත්තක්. සාමාන්‍ය නම් හිතේ තියෙන ප්‍රවණතාවය තමයි උපාදාන කිරීම. ලස්සනයි නම් ග්‍රහණය කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ, අයිති කරගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ආකල්පය. කාම තණ්හාවෙන් අපිව පෙළඹෙනවා. කාම තණ්හාවෙන් හැමතිස්සෙම පොළඹවනවා. කාම තණ්හාවෙන් අපිව මෙහෙවනවා. යමක් ලස්සන නම්, හොඳ නම්, සුබ නම්, සැප නම්, ඉතින් අනිවාර්යෙන් අපිට ඒක අයිති කරගන්න ඕනේ, මගේ කියාගන්න ඕනේ. එහෙම පෙළඹීමක් තියෙනවා. හැබැයි ඒ වෙනුවට අපි ටිකක් හිතේ සතිමත් බවක් දියුණු කළා, සමාධිමත් බවක් දියුණු කළා, වීරිය සමබර කළා, ඒ අරමුණු වලට හිත තියලා ඒ යථා ස්වභාවය හොඳට හිතට වැටහෙන්න දුන්නොත් අන්න හිත තුළ යම් පරිවර්තනයක් වෙන්න ගන්න. ඒක මේ බණ අහලම නෙමෙයි, ඒක දැකලම ප්‍රත්‍යක්ෂයක් කරහා. ඉතින් ඒ අවබෝධය ඇත්තටම අර හිත හොඳට නිශ්චල කළා, නිශ්ශබ්ද කළා, ඇතුලේ කතාව නතර කළා, සංසුන් කළා, එකඟ කළා, ඇති කරගන්න ප්‍රත්‍යක්ෂයක්. ඒක ඇති කරනවා හිතේ ලොකු පරිවර්තනයක්. ඒක නිකන් මතුපිට දැනුමක් නෙමෙයි, ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඉතින් එතන තමයි හිත මේ දේවල් වලට දීච්ච වටනකම අඩු කර කර අඩු කර කර, ඒ දේවල් වල තිබිච්ච මුලාව අඩු කර කර අඩු කර කර අන්තිමට අතහැරලා දාන. ඉතින් ඔය ක්‍රියාවලිය තමයි ඇත්තටම සතිපට්ඨානේ පුරාවටම දකින්න ලැබෙන්නේ. හැම කමඨහනක් ගානෙම ඔය රටාව බුදුහාඳුර පෙන්නුම් කරනවා. ඉස්සෙල්ලා සතිය පිහිටවීමක්, ඊළඟ විපස්සනාවක් වැඩිවීමක්, ඒක අවබෝධ කරගන්න සැලැස්වීමක්, ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලය වශයෙන් අනිශ්චිත බවක්, උපාදාන නොකර සිටීමක්, භුක්ති විඳීමක්. ඉතින් ඒකත් ඒ භුක්ති විඳින්න ඕනේ. නිකන් මේ කළා අතහැරලා දාලා හරියන්නේ නැහැ. ඊට පස්සේ උපාදාන වලින් හිත නිදහස් වුණා නම් උපාදාන රහිත තත්ත්වය තුළ වාසය කරන්න අපි වෑයම් කරන්න ඕනේ. කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් හැකියාව ඒ නුවණ හදලා දෙනවා විපස්සනාවෙන්. හැබැයි ඒ හදලා දීපු තත්ත්වය දැන් තමා සතු කරගන්න ඕනේ. හිතේ ඒක gedara bawata pat karaganna one. Puluwan tarang eka den asuru karanna one. Puluwan da loke kisivak upadana nokara kisima aramunak natha hita kisima aramunak mata hita pihituwan nathuwa hita pawattan. Ti eka tarang anidassanay kiyanne eka tarang appatittai kiyanne. Kisima aramunaka pihitawala naha den. Kisima deyak hite nirupane wenna. Ti oka taw tiyak gamburin kiyanna puluwan. Dan oya lassana sutra ekena upaya sutra ekela kanda sanyutte. ඒකේදී බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේ විඥානය කියන එක අනිවාර්යෙන් එක්ක රූපස්කන්ධය ඇසුරේ රූපස්කන්ධය මත පිහිටාගෙන රූපස්කන්ධය gedara කරගෙන තමයි යා වාසය කරන්නේ. එහෙම නැත්නම් එයා වේදනාස්කන්ධය මත පිහිටාගෙන වේදනාස්කන්ධය ඇසුරු කරගෙන ඒ තුල වර්ධනය වෙලා තමයි මේ උපාදාන සහිතව යා වාසය කරන්නේ. එහෙමත් නැත්නම් සංඥාස්කන්ධය. එහෙමත් නැත්නම් සංස්කාරස්කන්ධය. දැන් මෙහෙම හිතන් අපි දැන් මාක් හරි රූපයක් දැකලා අපේ හිත මත් වෙනවා. හිතියේ සක්මනේ. හිතන්නක හිතියේ සක්මනේ. මේ සක්මනේ ඉන්න අතරේ ඔන්න සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහුණාම ඉතින් හරි ලස්සන සින්දුවක්. ඉතින් ඒ කාලේ මමත් රසවින්ද සින්දුවක්. දැන් මේ එපා වෙලා හිටියේ වම දකුණු වම දකුණු වම දකුණු කීකේ එපා වෙලා හිටියේ. ඒ ඇස්සේ ඔන්න ඇහෙන හොඳ සංගීතයක්. අර චූම්පාංගල සංගීත නෙවෙයි. හොඳ සංගීතයක්. හොඳ එකක් ඇහෙනවා. ඒ හොඳ එක ඇහෙනකොට දැන් පොඩ 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 ඔන්න හිත එතෙන්ට යනවා. හිත එතෙන්ට ගිහිල්ලා දැන් ඒක අබිරමණය කරන්න ගන්න. ඒකට සතුටු වෙන්න ගන්න. ඒකෙන් පොඩ්ඩක් හිතේ සතුටක් ඇති වෙනවා. ඒක ගැන හිතෙනවා. ගායකයා මතක් වෙනවා. වචන ටික මතක් වෙනවා. තාලෙ මතක් වෙනවා. දැන් සක්මන සිද්ධ වෙන්නේ ඒ තාලෙට. නේද? වෙලා ඇතිනේ ඔක. නේද? සක්මනේ පාද තියන්නේ අර ඒ සක් මේ ඇහෙන සද්දෙට. ඇහෙන වාදනයට ඇහෙන ගීතයේ හඬට අනුරූපව තමයි සක්මනේ පාදත් තියෙන්නේ. විතරක් නෙවෙයි ඒකම තමයි කියවෙන්නේත්. වම දකුණු අමතක වෙලා සින්දුව තමයි කියවෙන්නේ. ඒක තමයි ආස්වාදය තුළ අපි හිර වෙන්නේ. ඉතින් ඔතන දැන් වන්න ලස්සන්ට රූප ස්කන්ධය තුළ විඥානය බැහැගත්තා.
ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන. එතන තමයි වර්ධනය වුණා. එතන හොඳට පිහිටගත්තා. එතන ක්‍රමානුකූලව ඔය වගේ පුළුවන්. ඒ කියන්නේ ඕනම රූපයක, ඒ කියන්නේ ඒක එක්ක ඒක රූප රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සද්ද රූපයක් වෙන්න පුළුවන්. ගන්ධ රූපයක් වෙන්න පුළුවන්. රස රූපයක් වෙන්න පුළුවන්. පොට්ටබ්බ රූපයක් වෙන්න පුළුවන්. රූපයක් දැකලත් එහෙමයි. හිතන්න දැන් අපි ලස්සන රූපයක් දැක්කා. හිතේ කම්මැලි වෙලා. ඉතින් ඒ ලාගේ තග්ගාලේ රූපෙට හිත යනවා. හිත ගිහිල්ලා එතන අබිරමණය කරන්න ගන්නවා. එතන නිමිති ගන්න බලනවා. එතන ලස්සනද කියලා බලන්න හදනවා. එතන ඔන්න ඡාය රූපයක් ගන්න හදනවා. ඒක ළඟට යනවා. අතගාලා බලන්න හදනවා. තනි කර එතකොට දැන් විඥානය එතන බැහැ ගන්න. නිමිති අසුරු කරන විඥානයක්. රූපයක් අසුරු කරන විඥානයක්. දැන් විතර අපි කතා කළේ රූපස්කන්ධය ගැන උදාහරණයක් වශයෙන්. ඒ වගේමයි වේදනාවක්. හිතන්න දැන් අපි වාඩිලා ඉන්නවා. හිත යන්තම් නිකන් සැහැල්ලු වෙන්න ආවා. හැබැයි එතකොට ඔන්න කකුල දෙන්න ගත්තා. හිතන්න අපි ආනාපානේ වඩමින් හිටියා. ආනාපානේ නොදැනී යනවා, නොපෙනී යනවා, බොහොම ශීන වෙලා යනවා. ඒ ඇස්සේ කකුලට දෙන්න ගත්තා. දැන් අපි හිතමු වේදනාවට දැම්මොත්, ඉතින් වේදනාවේ හිත බැහැ ගන්න පුළුවන්. ඉතින් වේදනාව මත හොඳට විඥානය පිහිටන්න පුළුවන්. ඉතින් ඒ ඒ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි දුක් වේදනාවේ හිත පිහිටනවා. ඒක මත පතිත වෙනවා. ඒක මත එයා හොඳට වර්ධනය වෙනවා. දුක එතකොට ඒ දුක් වේදනාව බොහොම තීව්‍රව දැනෙනවා. හිත එතන එකඟ වෙලා. හැමදාම ඔක සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. හිතන්න මොනා හරි අපි ආහාරයක් ගන්නවා, භුක්ති විඳිනවා. ඉතින් එතකොට ඒ දැනෙන ආහාරයෙන් එන රසයට හිතපත් වෙනවා. ඒකට ලොල් වෙනවා, ඒකට ආසහිතෙනවා. ඊට පස්සේ ඒ දැනෙන සැප වේදනාව අපි මගේ කරගෙන මට ඌමනයි කියගෙන මට හෙටත් ඕනයි කියගෙන ඒ වේදනාව මත හොඳට විඥානේ බැහැ ගන්නවා. ඒ වේදනාස්කන්ධය ගැත්තෙන් ගත්තොත්. හිතන්න ඊළඟට අපි හිත තිබුණා යම්කිසි නිශ්චල බවක්, හිතේ සංසුම් බවක්, පැහැදිලි බවක්, හිස් බවක් තිබුණා. හැබැයි මොනවාදෝ අතීතයේ දේවල් මතක් වුණා. අතීතයේ වෙච්ච සිද්ධියක් මතක් වුණා. අතීතයේ කළ ඇසුරක් මතක් වුණා. අතීතයේ දැකපු චිත්‍රපටියක් මතක් වුණා. අතීතයේ අහපු සින්දුවක් මතක් වුණා. මොනවා මොනවා හරි ඒකට අදාළ සංඥා ටිකකින් දැන් හිත පිරෙනවා. අපිත් මෝඩකමට ඒ සංඥාවලට තැනක් දෙනවා. සංඥාව කෙනෙක් කරගන්නවා. අහවලා මතක් වුණා කියනවා. එයා හොඳයි, එයා නරකයි, එයාත් එක මෙහෙම හිටියා, එයා මෙහෙම මට කළා. කී කී දැන් ඒක පුරවනවා. තව තව සංඥා මේකට පුරවනවා. දැන් හිත ටික 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 පිරෙන්න ගන්නවා. අර තිබිච්ච හිස් ගතිය, තිබිච්ච පැහැදිලි ගතිය හිතේ අහිමි වෙලා අන්න දැන් ආයෙත් විඤ්ඤාණයට තැනක් ලැබෙනවා ඉන්න. හිත ඇතුලේ පහළ වෙච්ච ඒ සංඥා පොදිය පාදක කරගෙන ඒක මත පිහිටාගෙන දැන් විඤ්ඤාණයට ගෙදරක් හම්බෙනවා. කලින් තිබුණ නෑ ගයක්. ගයක් සෑහෙනදට අහිමි වෙලා තිබුණේ. හැබැයි දැන් ආයි ගයක් ලැබුණා. දැන් සංඥා පැත්තෙන් ගත්තා. ඊළඟට සංස්කාර පැත්තෙන් ගත්තත් ඔච්චර තමයි. අපි හිතන්න ගන්නවා. සිතුවිල්ලක් පහළ වුණා. අපි හිතමු අපි යම් කාලයකට හිතේ ලොකුවට සිතුවිල්ල තිබුණ නෑ. ඇතුලේ කතාව නතර වෙලා තිබුණේ. සංසුන් හිතක්, නිශ්ශබ්ද වෙච්ච හිතක් තිබුණේ. හැබැයි ඒ නිශ්ශබ්ද හිතට ඔන්න සිතුවිල්ලක් පහළ වුණා. අපි මෝඩ කමටේ සිතුවිල්ල මගේ කරගත්තා. මේක වටිනා සිතුවිල්ලක් කියාගත්තා. තව සිතුවිල්ලක් ඔන්න එකතු වුණා. එහෙම යනකොට අතීතෙන් තව සිතුවිලි කැලක් එකතු වුණා. ඔන්න අනාගතෙන් තව සිතුවිලි කැලක්. දැන් ඔන්න යන්ත්‍රේ පණ ගන්නවා. දැන් ඉතින් හොගාලා සිතුවිලි වර්ධනය වෙන්න ගන්නවා. සම්පූර්ණයෙන්ම ප්‍රපංචයක් දක්වා මේක යන්න පුළුවන්. සම්පූර්ණ විඤ්ඤාණයට ආයිත්‍යයක් අපි හදලා දුන්නා. සංස්කාර ස්කන්ධේ හරහා. ඉතින් ඔක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ විපස්සනාවකින් තනිකර විඥානේ අපතිත්‍ිත කර ගන්න හදනවා. විඥානේ නොපිහිටන தත්ත්වෙට ගන්න හදනවා. අපේ තියෙන අවිද්‍යාවට, අපේ තියෙන මෝඩකමට තව තව සංස්කාර කර කර විඥාන්ට ගෙවල් හදලා දෙනවා. මොකද අපි කරන්නේ? ඉතින් එතකොට දැන් මේ අතිපට්ඨාණයක් කරහා විඥානේ නොපිහිටන தත්ත්වයක්, හිත කිසිවක් උපාදාන නොකරන தත්ත්වයක්, හිත කිසිවක් ඇසුරු නොකරන தත්ත්වයක් හැදෙද්දී පුළුවන් ද අපිට ඒකට අනුග්‍රහ කරන්න? හිත නොපිහිටා ඉන්න දැන් තතනනවා. හිත නොපිහිටා ඉන්න දැන් යම්කිසි උත්සාහයක් දරනවා. අපිට පුළුවන් ද ඒ තත්ත්වෙට උදව් කරන්න? ගැලවිලා යන්න හදන්නේ, ගලවලා දාන්න පුළුවන්ද? දැන් අර කියන්නේ මේ මොකද්ද, මේ උරග සූත්‍රය ඉන්නේ මතකද? උරග සූත්‍රය මොකද්ද? ඒකේ තේමාව, උරග සූත්‍රයේ තේමාව තමයි මේ යම්සි සර්පයෙක් ඉන්නවා. ඒ සර්පයා මොකද්ද සාමාන්‍යයෙන් ඉඳලා හිටලා කරන වැඩක් මතක් වෙන්නේ? එහෙම නැද්ද? සර්පෙක් කිව්වහම හැවාරිනවා. අන්න හරි. එයා එතකොට ඉඳලා හිටලා ඒ පරණ හැම අතහැරලා දානවා නේද? ඒ පරණ හැම අතහැරලා දාද්දි ඒ හැමට තියෙන පුදුමාකාර පිළිකුලක්. දැන් ඒක අතහැරීමක් කරන්න ඕනේ. මොකක් හරි අස්සකින් ගිහිල්ලා හරි, ගල් දෙකක් අස්සෙන් ගිහිල්ලා හරි, දැන් මේක හලන්නයි ඌට ඕනේ නේද? මොකද මේ පරණ හැවක්නේ.
ඒක දැන් හැවක් බවට පත් වෙලා ඒක හමක් නෙමෙයි දැන් ඒක හැවක් ඉතින් හැව හලන්න යාට ඕනේ ඉතින් ඔන්නෝක තමයි බුදුහාමුදුරු දෙන උපමාව එතන මේ යෝගාවචරයේ කයාගේ පරණ හැව හලන්න අවශ්‍යයි පරණ හැව තමයි මේ උපාදානස්කන්ධ ඇසුරු කරමින් තියෙන හිත නිතරම එක රූපස්කන්ධයක හිර වෙලා වේදනාස්කන්ධයක හිර වෙලා සංඥාස්කන්ධයක හිර වෙලා සංස්කාරස්කන්ධයක හිර වෙලා ඒකම ඇසුරු කරගෙන ඒකම තරන් තරන්දි ඒකම වමාරා කකා ඉන්න ගතිය තමයි මේ පරණ හැව කියන්නේ. ඉතින් ඒක දැන් හලන්න ඕනේ. මොකද අලුත් හැවක් එන්න අලුත් තමක් එන්න ගන්නෙ. අපි මේ අලුත් තම අලුත් තමට කැමැත්තක් නැතුව පරණ හැවම තියන් ඉන්න ගතිය ඉතින් එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විපස්සනාක් වඩද්දී අපි බලන්න ඕනේ දැන් කොයි හරියකදී හෝ හිත ඔන්නේ පරිවර්තනයට ලක් වෙනවද? දැන් තාමත් ඉතින් අරගම කකා ඉන්නවද නැත්නම් දැන් හිත උත්සාහ ගන්නවද නිකන් සාධීන වෙන්න? හිතේ එනවද නිකන් හුදෙකලා වීමේ ප්‍රවණතාවය? ඒ සඳහා කැමැත්තක්. ලොකුවට දේවල් ඇසුරු කරන්න නැතුව, ලොකුවට මම කියා ගන්න නැතුව, ලොකුවට කියා පාන්න යන්න නැතුව, පුජ්‍යල භාවයක් හදා ගන්න නැතුව ටිකක් පාඩුවේ ඉන්න පුළුවන් ගතියක්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතියක්, හුදෙකලා ඉන්න පුළුවන් ගතියක්, අරමුණකින් තොරව ඉන්න පුළුවන් ගතියක් හිතේ හැදෙනවද? අපි ඒක දකින්න ඕනේ. යෝගාචරයේ වශයෙන් අපි ඒක බලන්න ඕනේ මෙහෙම දෙයක් දැන් මගේ හිතේ පරිවර්තනයක් වශයෙන් වෙනවද? නැත්නම් ඉස්සර හිටියේ ගමරාලමද තාමත් තියෙන්නේ? ඉතර ඉතින් ගමරාල්ට ගොඩක් දේවල් තියෙනවා කුඹුර බලන්න තියෙනවා ගමහාමිනිය බලා ගන්න තියෙනවා හරක් ටික බලා ගන්න තියෙනවා නේද එළවලු ටික බලා ගන්න තියෙනවා මේ වැඩ ගොඩක් ඉතින් ඒකමයි යා මුළු ජීවිතේම ඒකමයි එක හිටියේ හැබැයි මේ ටික අතහැරෙන බවක් තියෙනවද හිත නිතරම ඒවම යනමයි කල්පනා කරේ ඒවමයි ප්ලෑන් කරේ ඒවමයි සලසුම් හැදුවේ හැබැයි ඒකෙන් දැන් පොඩ්ඩක් හිත විවේක වෙන ගතියක් ඒක දැන් අතහැරෙන ගතියක් පෙනුනට ඒක එක්ක යන්නේ නැති ගතියක් ඇහුනට ඇහිච්ච දේ එක්ක යන්නේ නැති ගතියක් නාසයට දිවට කයට දැනුනට ඒකත් එක්ක කතන්දර ගොතන්න නැති ගතියක් හිතටත් අරමුණක් ආවට අරමුණ ලිස්සල යන ගතියක් අරමුණ රැඳෙන්නේ නැහැ දැන් අමතක වීම වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම තේතන එක ලක්ෂණයක් ඒ කියන්නේ හිත දැන් දේවල් වපුරන්න යන්නේ නැහැ හිත දැන් දේවල් ගොඩ ගහන්න යන්නේ නැහැ හිත දැන් දේවල් අර සම්පූර්ණයෙන් මේකේ මේ රැස් කරන්න යන්නේ අස් කරන්නයි දැන් බලන්නේ රැස් කිරීම වෙනුවට අස් කිරීමක් හිත ඇතුලේ වෙනවද අපේ පරිවර්තනයක් වෙනවද සාමාන්‍යයෙන් නම් කැමැත්ත දින රැස් කරන්න පුළුවන් තරම් රැස් කරන එක තමයි වැඩේ දැන් හිතේ තියෙනවද පරිවර්තනයක් ඇතුලේ රැස් කරන වෙනුවට අස් කළා දාන්න මේක හිස් කරන්න සැහැල්ලු කරගන්න නේද අර බුදුහාඳුරු කියන්නේ මේ මහණෙනි ඔය මේ නැවේ තියෙන මේ විතරක නැමති රොඩු ටික කුණු ටික අත්තල දාපල්ලා මේක හිස් කළා දාපල්ලා එන්නම් ඔන්න බලට යන්න පුළුවන් එහා පැත්තට අ ලස්සන ගාතාවක් එනවා මේ ධම්මපදේ සිංච බික්ඛු ඉමං නාවං සිත්තා මේ ලහු මෙස්සති මේ නැව මහන්නේ හිස් කරන්න හිස් කළා දාන්න මේ විතර්ක නැවත් එක්ක යන්න බෑ මේ එහා පැත්තට කියවිලනේ ඇතුලේ නිතරම නේද කතා කිරිල්ලනේ කල්පනා කිරිල්ලනේ ප්‍රපංචනේ එහෙම හිතකට බෑ එහා පැත්තට යන්න එහෙනම් මේක හිස් කරන්න මේක අත්හරින්න මේක පොඩ්ඩක් සැහැල්ලු කරගන්න ඇතුලේ කතාව අඩු කරගන්න එතකොට අන්න පොඩ්ඩක් පේන්න ගන්නවා මෙන්න මෙහෙමයි කරගන්න තියෙන්නේ මෙන්න මේකයි යන්න තියෙන පාර කියලා පොඩි හැඟීමක් එන්න ගන්න නැතුව කල්පනා කර කර තර්ක කර කර විතර්ක කර කර එහෙමනම් ඉතින් කවදාවත් මේක කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ ඉතින් එතකොට මේ විපල්ලාස ගැන අපි ටිකක් ඉතින් කතා කළා ඊළඟට මෙතන දැන් කටුකන් සනසෙ මතක් කරනවා ආනන්ද යම් හේතුවක් නිසා යම් විදිහකින් විඥානයේ නාම රූපය ප්‍රතිෂ්ඨාවක් නොලබයි නම් එහෙනම් නැවත ජාති ජරා මරණ ආදියක් පෙන්වාලිය හැකිද නැත මේ ස්වාමීනි ඉතින් මේකටම ලස්සන සූත්‍රයකුත් එනවා මෙතන මේ සූත්‍ර එකක් නෙමෙයි ඉතින් ගොඩක් තියෙනවා එකක් මම උදාහරණයක් වශයෙන් ගන්නම් දැන් චේතනා සූත්‍රය ගත්තොත් චේතනා සූත්‍ර තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා එකක එනවා මෙහෙම පුළුවන් කියන්න ආසරය ස්වාමීන් වහන්සේ හරි යංච භික්කවේ චේතේති යංච කප්පේති පකප්පේති යංච වික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤානස්ස තිතියා ආරම්මනේ සති පතිට්ඨා විඤ්ඤානස්ස හෝති తస్మిං පතිට්ඨිතේ විඤ්ඤානේ විරූල්හේ ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති හෝති අනහත් උතන තැන තියෙන යංච වික්කවේ චේතේති චේතනාපූර්වක මොනහරි කරනවා රූපයක් බලනවා සද්දයක් අහනවා ගඳක් සුවඳක් භුක්ති විඳිනවා රසක් භුක්ති විඳිනවා හිතනවා කල්පනා කරනවා මේ චේතනාපූර්වක බහැලා ඉන්න වැඩේ
චේතනාපූර්වකයා මම වෙලා කෙනෙක් වෙලා මම තමයි ලොක්ක කියන්නේ මේ චේතනාපූර්වක ඉන්නවා හොඳට විඤ්ඤාණයට ගයක් හදාගෙන ඉන්නේ චේතේති යංච පකප්පේති හිතන්නේ එහෙම නිකන් ලොකුවට ඌමනාවෙන් හදන තත්ත්වයක් නැහැ ඌමනාවෙන් සිතුවිලි පහල කිරීමක් ලොකුවට නැහැ හැබැයි හිතේ තාම කතාව යනවා නිකන් වල්පල් නිකන් තියෙන්නේ අර සිල්ලර ටිකක් ඔහේ දුවනවා අදාළ දේවල් නෙමෙයි ඒ තරම් අතීතේ වෙච්ච දේවල් ඔය නිකන් කුණු ටිකක් ආයෙනියන් තරින් තරන් තියෙනවා කරන්න ඉන්න දේයන් ගැන ලාවට තින් හර ඇතුලේ කතාව තියෙනවා මොනවා හරි හිතේ ඇතුලේ තියෙනවා දැන් අත් දැකලා තින්නේ නේද අර ප්‍රධාන වශයෙන් දැන් මේ ඒකෙන් මෙහෙවන ගතිය නෑ හැබැයි හිත නතරලා නෑ හිත හිස්සලා නෑ හිතේ ඇතුලේ කතාව සමනය වෙලා නෑ තාම හැබැයි කියවිල්ල තියෙනවා නිකන් අර කච කච ගාගෙන ඔහේ නිකන් ඉන්නවා ඔහේ නිකන් ඉන්නවා පකප්පේති ප්‍රකල්පනා ඒකත් ඇති විඤ්ඤාණයට ගෙවලක් හදා ගන්නවා දැන් ওই දෙකම නැත්තම් හැබැයි තවත් කොනක් තියෙනවා ඒක තමයි අනුසේති කියලා කියන්නේ අනුසේ වශයෙන් මේකට වැග ගන්න පුළුවන් ගතිය තියෙනවා ඒකයි වැඩේ දැන් අපේ හිත නිශ්ශබ්ද වුණ පමණින් කියන්න බෑ විඤ්ඤාණය පූර්ණ වශයෙන්ම අයි ගලෝලම ගියායි රහත් වුණායි කියලා මොකද අනුසේ තාම තියෙනවා ආශ්‍රය තාම තියෙනවා යංච බික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤාණස්ස තිතිය එතකොට ඒ අවස්ථා තුනෙන් එකක් හෝ තියෙනවා නම් ඒක ප්‍රමාණවත් විඤ්ඤාණයට ගයක් හදාගන්න විඤ්ඤාණයට පිහිටන්න යං පතිට්ඨිතේ විඤ්ඤාණේ විරුල්හෙ ආයතින් පුනබ්බවාභි නිබ්බති හෝති අන්නේ වගේ මේ හිත පිහිටලා විඤ්ඤාණය පිහිටලා එතන පළපදියම් වෙලා එතන හොඳට වර්ධනය වුණා නම් ඒක හේතුවක් ඊළඟ භවයකට යන පුනර්භවය සිද්ධ වෙනවා එතකොට දැන් ආනන්ද සාමණේරහසට කියන මේ කතාව යම් ආනන්දයම් හේතුවක් නිසා යම් විදියකින් විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබයි නම් මේකේ අනිත් පැත්ත දැන් මේ කියන්නේ ප්‍රතිෂ්ඨාවක් නැහැ දැන් ඉන්න තැනක් නැහැ පිහිටන්න විදිහක් නැහැ එහෙමනම් නැවත ජාති ජරා මරණ ආදිය පෙන්වාලිය හැකිද නැත මේ සාමීනි දැන් ඔකේ අනිත් ටික කියන්නේ ඒකෙම ඊළඟ ඡේදේ ආයතින් පුනබ්බව පුනබ්බාපි නිබ්බත්ති හෝති කියලා නේ කිව්වේ එද ටික ආයතින් පුනබ්බවාපි නිබ්බත්තියා සති ආයතින් ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති නෝචේ භික්ඛවේ චේතේති නෝචේ පකප්පේති අතචේ අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤානස්ස තිතියා ආරම්මනේ සති පතිට්ඨා විඤ්ඤානස්ස හෝති తస్మిన్ పతిట్ఠితే విඥානේ విరుల్హే ఆయతిం పునబ్బవాభి నిబ్బత్తి హోతి ఆయతిం పునబ్బవాభి నిబ్బత్యా సతి ఆయతిం జరా జాతి జరా మరణం శోక పరిదేవ దుఃఖ దోమనస్ ఉపాయాస సంభవంతి ఏవమేవ ఏవమేతస్స కేవలస్స దుఃఖ కందస్స సముదయో హోతి యతోచ భిక్కవే යතෝච කෝ භික්කවේ නොචේව චේතේති නොචේ පකප්පේති නොච අනුසේති ආරම්මන මේතං න හෝති විඤ්ඤානස්ස තිතියා ආරම්මනේ අසති පතිට්ඨා විඤ්ඤානස්ස න හෝති තදප්ප තිට්ඨිතේ විඤ්ඤානේ අවිරුල්හේ ආයතින් පුනබ්බවාභි නිබ්බති න හෝති ආයතින් පුනබ්බවාභි නිබ්බත්‍යා අසති ආයතින් ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති ඉති හරි ඒතර මුළු සම්පූර්ණ චිත්‍රය ඒතර බුදුහාමුදුරුවෝ විපත් කරනවා ඒ කියන්නේ චේතනා නැහැ ප්‍රකල්පනා නැහැ හැබැයි ඒත් අනුසේ තියෙනවා එහෙනම් ඒත් ප්‍රමාණවත් විඥාණයට පිහිටන්න නැවතත් උප්පත්තියකට යන්න හැබැයි අන්තිමට කියන්නේ මොකද්ද නොචේව චේතේචි නොච පකප්පේති නොච අනුසේති චේතනා ඇත්තෙත් නැහැ චේතනා නවත්තලා දාලා හිත නිශ්ශබ්දයි ප්‍රකල්පනා ඇත්තෙත් නැහැ හිතේ හරිම පිරිසුදු බවක් තියෙන්නේ නිශ්චල බවක් තියෙන්නේ ඊළාට නොච අනුසේති අනුසයත් ප්‍රහාණය වෙලා කියන්නේ රහත් වෙලා ඉතින් අනුසේ ප්‍රහාණය කියන්නේ ආශ්‍රව ප්‍රහාණය කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නේ කීන ආශ්‍රව தත්වයට පත් වෙලා එතකොට ඒ කෙලෙස් ටික ඔක්කොම ගලවලා ගිහිල්ලා සම්පූර්ණ පිරිසුදු හිත එහෙමනම් මොකක්ද කියන්නේ ආරම්මන මේතං නොහෝති විඤ්ඤානස්ස තිතිය අරමුණක් නැහැ විඤ්ඤාණයට පිහිට ගන්න ඊට පස්සේ ආරම්මනේ අසති පතිට්ඨා විඤ්ඤානස්ස නොහෝති ඒතර අරමුණක් නැත්තං විඤ්ඤාණයට පිහිට ගන්න තැනක් නැහැ
එත පස්සේ දැම්මොකක්ද වෙන්න පතිට්ටිත විඤ්ඥාරයන්නේ මේ දැන්තින් අප තිට්ටි තත්වයක් දැන් පිහිටපු නෑ පිහිටපු තත්ත්වයක් නෑ දැන් හිතට නොපිහිටි තත්ත්වයක් තියෙන්නේ ඒනම් නාමරූපයක් නෑ දැන් ඉන්න තැනක් නෑ එහෙම තත්ත්වයකදී ආයතින් පුනම් බවාබි නිබ්බත්ති නොහෝති නැවත උප්පත්තියන්න මෙතනින් ඉවරයි රහත් වෙලා හරි ලස්සන ඇති හැම සූත්‍ර ගණනාවකම ඔය විදිහට බුදුහාඳුරෝ දැන් මේ මේ කටුකුරුණ සාරාතේ මෙතන දැන් මේ පරිසම්පාද ධර්මයේ පොතේ පෙන්ලා තියෙන්නේ මහනිදාන සූත්‍රය දැන් අපි මේ කතා කළේ නිදාන සංයුත්තේන චේතනා සූත්‍රය ඉතින් හැම පැත්තකම ඉතින් ධර්මය හරි ලස්සනට ගැළපීලා එනවා කියන විපස්සනාවකින් මූලික වශයෙන් අවශ්‍ය වෙලා තියෙන ඔන්න ඔය අපපwidetilde තත්ත්වයකට හිතපත් කර ගැනීම මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයකට හිතපත් කර ගැනීම කිසිවක් උපාදාන නොකරන තත්ත්වයකට හිතපත් කර ගැනීම ඒක හැබැයි පත් කර ගත්තහම හිත රැඳෙන එකක් නෑ එක දිගට මොකද තාම කෙලෙස් බරිතයි මේක තාම යාට නුහුරුයි මේ අත්දැකීම තාම යාට නුහුරුයි එතකොට ආයෙත්ින් කල්පනා කරන දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ මේක මහ කම්මැලි මෙතනින් මෙහෙම ඉඳලා හරියනවද මේකත් ඒ භාවනාවක්ද දැන් ඉතින් මොකද්ද ඊළඟට කරන්න ඕනේ නාන ප්‍රකාර ප්‍රශ්න එනවා මොකද තේරෙන්නේ නැහැ නිකන් ඉන්නයි දැන් තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ හිත සංස්කරණ වලට බඳුන් නොකර තබන්නයි දැන් තියෙන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ හිත තුළ නුවණ පවත්වලා සංස්කරණ නොකරන හිතක් විසංඛාරගත හිතක් පවත්වන්නයි දැන් තියෙන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි ඉතින් ආයි සංස්කරණය කරනවා. කල්පනා කළ සංස්කරණය කරනවා. තරග කළ සංස්කරණය කරනවා. නැත්තම් අපි කියමු මේ විචිකිච්ඡා කළා, සැක කළා සංස්කරණය කරනවා. අපි අනා ගන්නවා. මේ ලස්සනට විපස්සනායෙන් හදලා දුන්නා නිකන් අර මඩ ටික හොදලා, අසුචි ටික හොදලා ලස්සන උඩට අරන් දුන්නා. අපි ආයිත් ගිහිල්ලා වලටම පයින්නවා. ආයිත් ගිහිල්ලා කියනවා ඇයි මෙතන ගඳක් නැත්තේ මොකද මේ ඉස්සරහම මට ගඳක් දැමුණා දැන් ගඳක් නැහනේ ප්‍රශ්නයක් ඉස්සරහම ඇඟ හැමතැනම තිබුණා මඩ ගෑවිලා අසුචි ගෑවිලා දැන් මුකුත් නැහනේ මුකුත් නැති එක ප්‍රශ්නයක් වෙලා ඒ හින්දා ලොකු ප්‍රශ්න කට්ටියට තියෙනවා හොදලා අරගෙන තියෙන්නේ මේ ලස්සන්ට දහම තුලින් විපස්සනා තුලින් හිත ලස්සන්ට හොදලා පිරිසුදු කරලා අරන් තියෙනවා ඒ පිරිසුදු භාවය දරා ගන්න බෑ අපිරිසුදු බවටම හිත කැමති ඒකයි අපිට වෙලා තියෙන්නේ මේ ලස්සන්ට මේ හොදගත්ත හිත අපිට හොදගෙනම ඉන්න බෑ ආයි ගිහිල්ලා වැඩේ පයින්න ඕනේ ආයි ගිහිල්ලා අර වලට බහින්න ඕනේ තේරෙන්නේ නැහැ මේකේ මේ මෙහෙමයි ඉන්න තියෙන්නේ දැන් ඉතින් මේ යන්දන් අර කූඩල්ල කොට්ටොඩින් තිබ්බට පස්සේ ඌට ඉන්න තේරෙන්නේ නැහනේ ආයිත් හොයාගෙනම යනවනේ අර අඳුරු මඩ වල හොයාගෙනම යනවනේ ඉතින් ඒ වගේ තමයි අපේ හිත දහම ලස්සන්ට වැඩ කරනවා දහම ලස්සන්ට වැඩ කරාට අපිට තාම මේ ගැන විශ්වාසය මදි ශ්‍රද්ධාව මදි මේක අදාහ ගන්න අපිට තේරෙන්නේ නිශ්චල හිතක් සංසුන් හිතක් නික්ලේශී හිතක් උපාදාන රහිත හිතක් නොපිහිටි හිතක් පවත්ව ගැනීමේ වටිනාකම අපිට තේරෙන්නේ අපි ආයිත් ගිහිලා තින් අර එක්ක රූපස්කන්ධයක බැහැ ගන්නවා එක්ක වේදනාවක බැහැ ගන්නවා එක්ක සංඥාවක බැහැ ගන්නවා එක්ක සංස්කාරයක බැහැ ගන්නවා ඕක තමයි කරන්නේ හරි අපි තව ටිකක් ඉස්සරහට යමු මේ ඊළඟ දේශනාවට යන්න තියෙන්නේ ආසවයි ස්වාමීන් වහන්සේ 4 වෙනි දේශනය අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්චාමි කෝයිමං විජටයේ ජටං සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටයේ ජටං යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටිතා ජටා යත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජටා සඳ සංයුත්ත නිකාය ජටා සූත්‍රය සඳහවත් පින්නතුනි මේ සත්ව ප්‍රජාව අවුල් වූ නූල් බෝලයක් වගේ අවුලෙන් අවුලට පත් වෙලා මේ සංසාරයෙන් මිදෙන්න බැරිව නැවත නැවතත් අපායවල දුක්ගතිවල උපදින්නේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වීමෙන් බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී ආනන්ද ස්වාමින් වහන්සේට වදාලා ගියවර දේශනයේදී අපි මේ පින්නතුන්ට පෙන්눔 කරලා දුන්නා නාමයත් රූපයත් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා තියෙන හැටිත් ඒ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් ඒ වගේම නාම රූපයත් විඥානයත් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සම්බන්ධ වී තිබෙන හැටිත් ඒ විග්‍රහ මාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යන්න උපකාරවන අන්දමේ ප්‍රස්තාවනාවක් වගේ ගාථා හතරකුයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ පළමුවෙන්ම අපි මේ ගාථාවල අර්ථය තේරුම් ගන්න බලමු මේ ගාථා දකින්න ලැබෙන්නේ සංයුත් සගියේ
සගාතක වර්ගයේ දේවතා සංයුත්තේ. එක්තරා දේවතාවක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තමයි පළමුවෙනි ගාථාවේ තියෙන්නේ. ඊළඟ ගාථා තුනේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට දුන්න පිළිතුරුයි. එතකොට මේ ගාථාවල අර්ථය අපි සාමාන්‍යයෙන් සලකනවා නම් මෙහෙම ගන්න පුළුවන්. අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතාපජා. ඇතුළතිනුත් විලුමක් පිටතිනුත් විලුමක්. මේ ප්‍රජාව දෙයාකාර විලුමකින් වෙලිලයි ඉන්නේ. තං තං ගෞතම පුච්චාමි කෝ ඉමං විජටයේ ජටං. භවත් ගෞතමයන් වහන්සේගෙන් මම මේ කාරණය අහනවා. කවුද මේ වෙලුමේ වෙලුම් අරින්නේ? ඔන්න දේවතාවා ඇසූ ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ පළමුවෙනි ගාථාවෙන් දෙන පිළිතුරු මෙහෙමයි. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. ප්‍රඥාවන්ත මනුස්සයා සීලයෙහි පිහිටලා, චිත්ත කියන්නේ සමාධිය, සිතින් ප්‍රඥාවත් සිතත් ප්‍රඥාවත් වඩන්නේ. එතනදී මෙහෙමයි, සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ. එතකොට මේ ප්‍රඥාවන්ත තැනත්තා සීලයක් තුල පිහිටාගෙන චිත්තං පඤ්ඤංච භාවයං. චිත්තං කියන්නේ උඩ සමාධි භාවනාව, සමතය, ඒකත් වඩනවා. පඤ්ඤං කියන්නේ විපස්සනා භාවනාව, විපස්සනා භාවනාවත් වඩනවා. පඤ්ඤංච භාවයං දිනු කරනවා. ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටයේ ජටං. කෙලෙස් තවන වීරියෙන් යුක්ත දක්ෂ භික්ෂුවයි ඒ ජටාව. ඒ වෙලුම් අරින්නේ. ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යේසං රාගෙන්. අපි මේක පොඩ්ඩක් ගරුලයි මොකද? එතකොට ඇතුළ ගැටයකුත් තියෙනවා, පිට ගැටයකුත් තියෙනවා, නැත්නම් වෙලුමක් තියෙනවා, ගැට ගැහිල්ලක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඉතින් එතකොට මේ ඇතුළත පිටත ගැටලු වලින් වෙලුම් වලින් තමයි මේ මිනිස්සයා මෙලිලා ඉන්නේ. ඉතින් කවුද මේක විසඳන්නේ? කවුද මේක ගැට දුරලන්නේ? ඉතින් එතකොට තමයි උත්තරේ විදිහට දෙන්නේ, සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියවම ප්‍රඥාව සහිත කෙනා. ඒ කියන්නේ උපන් ප්‍රඥාවක් වෙන්දි කතා කරන්නේ. උපදිද්ධියාර යම් සතු යම්සි නෝනක් තියෙනවා. එයාට නිකන් ඌමනයි මේකෙන් ගැලවෙන්න. එයාට ඌමනයි මේ වෙලුම ලිහා ගන්න, මේ ගැටි ලිහා ගන්න. එයාට ඌමනයි. එයා මොකද කරන්නේ? සීලයක පිහිටාගෙන, සීලේ පතිට්ඨාය චිත්තං පඤ්ඤංච භාවය. එතකොට එයා සමාධි භාවනාව දියුණු කරනවා. සමතයක් වඩනවා. මොකද තේරෙනවා, දැනට නම් හිත තනිකර අවුල්. ව්‍යාකූලයි හිතේ. පුදුමාකාර සංකීර්ණ බවක් හිතේ තියෙන. හිතේ නෑ කිසිම එකඟ භාවයක්. හැම තැනටම පයින්නෝ. එහෙම හිතකින් මේ වැඩේ කරන්න බෑ. ඉතින් ආ හිත හදනවා දැන්. හිත පොඩ්ඩක් හික්මවනවා. හිත එකඟ කරනවා. එහෙම එකඟ කරපු හිතේ තමයි ඊට පස්සේ නුවණක් දිනු කරන්න බලන්නේ, වෑයම් කරන්නේ, විපස්සනාවක් වඩන්නේ. පඤ්ඤාව දැන් ඉඳන් වඩනවා. එක පැත්තකින් සමතේ වඩනවා, අනිත් පැත්තකින් විපස්සනාව වඩනවා. ඉතින් මේ දෙක පැරලල් අරන් යනවා, සමාන්තරව අරන් යනවා. අවශ්‍ය නම් ටිකක් ආ හිත එකඟ කරගන්නවා, සමාහිත කරගන්නවා, තවදුරටත් දිගට නුවණ දිනු කරනවා. ආතාපි නිපකෝ. එතකොට ආතාපි වීරයක් මේ සඳහා අත්‍යවශ්‍යයි. කම්මැලි දැන් අද එහෙම හරිම නිදිමතයි නේද? ඊතලයි වහිනවා. ඉතින් කම්මැලි. හැබැයි ඉතින් සෑහෙන වීර්යයක් දාන්න වෙනවා. අද වගේ දවස්වල ලේසි නෑ. ගුලි වෙලා නිදා ගන්න තමයි හිතෙන්නේ. ඉතින් එතකොට ඉතින් සෑහෙන වීර්යක් අවශ්‍යයි. ආයි නැගිටවල ගන්න. ඔහොම ඉඳලා හරියන්නේ නෑ. ආයි යන්න ඕනේ. තෙමීගෙන හරියන්න ඕනේ. සක්මලක් කරගන්න ඕනේ. ඔහොම හරියන්නේ නෑ කියලා නැද්ද මං? ඉතින් ඒ විදිහට සෑහෙන වීර්යක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම වීර්යක් තමයි ආතාපි කියලා කියන්නේ. ඉතර නිපකෝ කියන්නේත් නුවණයි, නුවණ සහිත කියන එක. එතනත් ආයි නුවණ තමයි යෙදෙන්නේ. නිපකෝ ආතාපි නිපකෝ භික්ඛු. එතකොට මේ සංසාරයේ බිය දක්නාසුළු වීරවන්තව කෙලෙස් තවන වීරයන් යුතුව කටයුතු කරන නැවතත් මේ ප්‍රඥාවන්ත තැනැත්තා සෝ ඉමං විජටේ තමයි ජටං. එයා තමයි මේ ජටාව ලිහන්නේ. එයා තමයි මේ ගැටේ ලිහන්නේ. එයා තමයි හිතේ තියෙන ව්‍යාකූලත්වය, හිතේ තියෙන මේ ගැට, කෙලෙස් ගැට ඔක්කොම ටික ලිහලා දාන්නේ. ක්ලේස්තාවන වීරයෙන් යුක්ත දක්ෂ භික්ෂුවයි ඒ ජටාව ඒ වෙලුම හරින්නේ. හරි, ඊට පස්සේ අපි ආයි කියමු. යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටිතා ජටා. යම් කෙනෙකු තුල රාගෝච දෝසෝච රාගයත් ද්වේෂයත් අවිජ්ජාච අවිද්‍යාවත් මකා දමන ලද්දේද කීනාසවා අරහන්තෝ ක්ෂීනාශ්‍රව වූ රහතන් වහන්සේලා තුලයි. තේසං විජටිතා ජටා. මේ අවුල වෙලුම් ඇරලා තියෙන්නේ ඔන්න හතරවෙනි ගාථාව. යත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජටා.
යම් තැනක නාමයත් රූපයත් පටිගයත් රූප සංඥාවත් සම්පූර්ණයෙන්ම වලක්වාලනු ලැබේද මෙතනයි ඒ ජටාව සිඳුනු ලබන්නේ. ඔන්න එතකොට ගාථාවල සාමාන්‍ය අර්ථය. ඉතින් මේ ගාථා හතර අතුරෙන් මුල් ගාථා දෙක බොහෝ දෙනා දන්නවත් ඇති. මොකද ඔය විශුද්ධි මාර්ගයේ ඒ බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ විශුද්ධි මාර්ගයට පාදක කරගෙන තියෙන්නේ අර මුල් ගාථා දෙකයි. නමුත් අපට පෙනෙන හැටියට මේකේ තියෙන අගම ගාථාව තමයි වටිනාම ගැඹුරුම ගාථාව. ඉතින් අපි පසුගිය දේශනයේදී මේ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් මේ පින්වතුන්ට පැහැදිලි කළා නාමයෙන් කෙරෙන හැඳින්වීම තුළින් රූපයට අධිවචන සම්පස්සයක් සැලසෙන බවත්, රූපයෙන් ලැබෙන ගැටීම තුළින් නාමයට පටික සම්පස්සයක් සැලසෙන බවත්. මේ දෙක එකතු වෙලයි ස්පර්ශය හැදෙන්නේ කියන ඒ කාරණය අපි ගියවර දේශනයේදී ප්‍රකාශ කළා. ඉතින් කොටින්ම මේ නාමයත් රූපයත් ඒවාට අදාළ ආකාර නිමිති ලක්ෂණ වලින් මෙලුමක් වගේ බැඳිලා තියෙනවා. ඕක තමයි අපට පෙනෙන හැටියට අන්තෝ ජටා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නාම රූපයත් විඥානයත් අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා පවතිනවා. ඕක තමයි බහිජටා. නමුත් අපි මෙහෙම තේරුවට මොකද? බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ මේ සංයුත්ත සංගියේ ජටා සූත්‍රයට අටුවාව දෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ කියන්නේ ජටා කියලා කියන්නේ තණ්හාවයි. අන්තෝ ජටා කියන්නේ තමන්ගේ පරිස්කාරවලට තියෙන තණ්හාව. බහිජටා කියන්නේ අනුන්ගේ පරිස්කාරවලට තියෙන තණ්හාව. තවත් විදියකට තෝරනවා තමන්ගේ ආත්ම භාවය. මේ ශරීරයට තියෙන තණ්හාව ආශාව තමයි අන්තෝ ජටා. අනුන්ගේ ශරීරවලට තියෙන ඇල්ම අනුන්ගේ ආත්ම භාවයන්ට තියෙන තණ්හාව බහිජටා. තවත් තේරුමක් දෙනවා ආධ්‍යාත්මික ආයතන හය කියලා කියන ඇස කන නාසය දිව කය මන කියන ආයතන හය අන්තෝ ජටා. බහිජටාව ඒවාට තියෙන අරුමුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔන්න බහිජටාව තෝරන හැටි බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ඊළඟට නාමය කියන එක තෝරන්නේ උන්වහන්සේ. නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර ස්කන්ධයයි. අපි ගියවර මේ පින්නතුන්ට ඇඟිලි ගණින සලස්සලා අමතක නොවන හැටියට බුද්ධ වචනය හිතට කාවැද්දුවා. නාම කියන්නේ එතනට විඥාණය අයිති නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ බව. නමුත් බලන්න ඉතින් අටුවා සම්ප්‍රදාය තුල කවුරුත් කියන්නේ නාමය කියලා කියන්නේ අර ස්කන්ධ හතර. ඒක එහෙම් පිටින්ම වැරදි. මොකද විඥාණය කිසිසේත්ම නාමයට ඇතුල් කරන්න බෑ. ඉතින් එහෙම නාමය තෝරලා ඔන්න ඊළඟට සංඥා කියන එක තෝරන්නේ අටුවාචාර්යින් වහන්සේ මෙහෙමයි. පටිග සංඥා කියන එකෙන් කාම භවය හැඟවෙනවා. රූප සංඥා කියන එකෙන් රූප භවය හැඟවෙනවා. ඒ දෙක කිව්වාම අරූප භවයත් නිකම්ම කියවුණා වෙනවාය. ඔන්න පටිගං රූප සංඥා තෝරපු හැටි. ඊළඟට ජටාව කපා දමනු ලබන්නේ කොතනද කියන එක. නිවනට ආවාම ඒ වෙලුම කපා දමනවාය. ඔච්චරයි අටුවාවේ තියෙන්නේ. නමුත් අපට පෙනෙනවා මේ පටිගං රූප සංඥා කියන වචන වලින්මත් පෙනෙනවා මේ පටිගං රූප සංඥා වචන සඳහන් වීමෙන් පේනවා මේ ජටා කතාව තේරුම් ගන්න ඕනේ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් කියලා. හොඳයි, අපි පොඩ්ඩක් මෙතන ආයි තව ගැඹුරකට යන්නේ අර මහා නිදාන සූත්‍රයට මේ කටුගුණ සාරාංශ නැවතත් මේක කිට්ටු කරනවා. ඉතින් මෙතන අර අපි බලමු මේ ඇතුළත ජටාවයි පිටත ජටාවයි සම්බන්ධයෙන් කටුගුණ සාරාංශ දෙන නිර්වචනය. ඇතුළත ජටාව මොකද්ද? ඇතුළත ගැටේ මොකද්ද?
ප්‍රතිත ගැටේ මොකක්ද කියලා මේ පෙන්වන නිර්වචනය සෑහෙන තින් සූක්ෂම නිර්වචනයක් දෙන්නේ. ඇතුළත ජටාව හැටියට නාමයත් රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය. නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූප ධර්ම, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ, මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් ගැන ඇතුළත ජටාව වශයෙන් පෙන්වනවා. පිටත ජටාව වශයෙන් පෙන්වන ඊට වඩා සූක්ෂම දෙයක් ඒ තමයි අපි දැන් මේක වෙනවලා තියෙන ගත්තා විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය. ඒක තමයි පිටත ජටාව වශයෙන් පෙන්වන්නේ. ඉතින් මෙතන තියෙන ගැඹුරක් එතකොට මේ මතු කරනවා. අපි ඊළඟ සතියේ බලමු ඒක තව ටිකක් සාකච්ඡා කරන්න. ඉතින් මේ මට්ටමට යන්න කලින් කාට හරි අද මේ කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න එහෙම තියෙනවා නම් තව මේකට එකතු කරන්න තියෙනවා නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය සයන්නාස. සයන්නාස මේ දැන් රහත් වීමේදී සලායතන නිරුද්ධ වෙනවා කිව්වොත් මොකද්ද? සලායතන නිරුද්ධ වෙනවා. සලායතන නිරුද්ධ වෙනවා. හා හා. එතකොට ස්වාමීන් වහන්සේ අපි තුමු උතර චක්කායතනයට චක්ක විඥානය පහළ කරන්න බැරි වෙනවා. එතකොට ඒ කියන්නේ පේන්නේ නැති තත්යක් නේද? දැන් එතන මෙහෙමයි. දැන් එතන දැන් ඔය රහතන් වහන්සේගේ අරහත් ඵල සමාධියට සමවැදිච්ච තත්යයි ඊළඟට ඉන්ද්‍රයන් පරිහරණය කරත් හිත ඒවැය පටලෝ ගන්න නැතුව ඉන්න තත්ත්වය කියන්නේ දෙකක් කියලා තමයි මට තේරලා තියෙන්නේ. මම රහත් වෙලා නෙමෙයි. නමුත් දහම අනුව තේරෙන්නේ අන්නේ විදිහට. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්න. දැන් සෝන සූත්‍රය ගත්තොත් සෝන සූත්‍රය කියලා සූත්‍රයක් කරනවා චක්ක නිපාතේ අංගුතර නිකායේ. ඉතින් උන්වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා. මේ පොඩ්ඩක් ඉන්නකෝ එකක් මතක් කරලම දෙන්න. ආයි ගාථාව මතක් කරගමු. ඔව් දැන් මේකේ කියනවා මෙන්න මෙහෙම ගාථාවක ඒවං සම්මා විමුත්තස්ස බන්තේ බික්කුණෝ බුසාචේපි චක්කවෙඤ්ඤය රූපක්. දැන් මේ කියන්නේ රහතන් වහන්සේ සම්මා විමුත්ත චිත්තස්ස කියලා කියන්නේ හාත්පසෙන් හිත නිදහස් වෙච්ච රහතන් වහන්සේ. මොකක්වත් උපාදාන නැහැ. සම්පූර්ණයෙන් විමුක්තයි. හාත්පසෙන් හිත නිදහස් වෙච්ච රහතන් වහන්සේ බන්තේ බික්කුණෝ බුසාචේපි චක්කවෙඤ්ඤය රූපා චක්කුසාපාතං ආගච්ඡanti. මේ ඇහැ දැන් උන්වහන්සේට පේනවා. ඇහැ විවෘත වෙලා තියෙන්නේ, නිරෝගී ඇහැක් තියෙන්නේ. චක්කුස ආපාතං ආගච්ඡන්. ඒ චක්කු විඤ්ඤය වූ රූප, ඇහෙන් දැක්ක යුතු වූ රූප ඇහැට ඕන තරම් ආපාතගත වෙනවා. බුසා කියලා කියන්නේ බොහෝ වශයෙන්, බහුල වශයෙන් ආපාතගත වෙනවා. ඇහැ පේනවනේ. ඇහැ අරන් ඉන්නේ. ආපාතං ආගච්ඡන්ති. නේවස්ස චිත්තං පරියාදියන්. හැබැයි ඒ එක රූපයකින්වත් හිතේ පිළීමක් ඇති වෙන්නේ නැහැ. නේවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීගත මේවස්ස චිත්තං හෝති. හිත තියෙනවා මිශ්‍ර නොවි. අමිස්සීගත මේවස්ස චිත්තං හෝති. හිත තියෙනවා මිශ්‍ර නොවි. අර එන අරමුණු එක්ක මිශ්‍ර වීමක් හිතේ සිද්ධ වෙන්නේ නැහැ. තිතං. හිත නතර වෙලාමයි තියෙන්නේ. ආනෙන්ජප්පත්තං. නොසෙල්වී තියෙන්නේ. ආනෙන්ජ කියලා කියන්නේ නොසෙල් වෙන, අකම්පිත. නොසෙල් වෙන තත්වයකම හිත තියෙන්නේ. ආනෙන්ජප්පත්තං. වයංචස්සානුපස්සති. අර එන අරමුණු ඇතිලා නැතිලා යනවා, ඇතිලා නැතිලා යනවා පේනවා. ඒ ඇතිලා නැතිලා යනවා. හැබැයි හිත ඉන්නව පාඩුවේ, හිත ඉන්නව හුදෙකලාව, හිත ඉන්නව නතර වෙලා, හිත ඉන්නව නිශ්චලව. අර එන අරමුණු එක්ක මිශ්‍ර වීමක් නැහැ. ඉතින් මේ විදිහට මුන්නහන්සේ විස්තර කරනවා බුසාචේපි සෝත විඤ්ඤය සද්දා. සද්ද ඇහෙන එක ගැනත් විස්තර කරනවා. ඒත් හිතේ ක්‍රියාකලාපේ අර විදිහමයි. ඊළඟට ගහන විඤ්ඤය ගන්ධා. නාසයට දැනෙන විවිධාකාර ගඳ සුවඳ ගැනත් ඔය විදිහටම කියනවා. ඊළඟට ජීවහා විඤ්ඤය රස. දිවට දැනෙන රස ගැනත් ඔය විදිහටම කියනවා. ඊළඟට කාය විඤ්ඤය පොට්ටබ්බ. කායට දැනෙන විවිධ ස්පර්ශ අරමුණු ගැනත් ඔය විදිහටම කියනවා. ඊළඟට ලස්සන වැඩේ කාය විඤ්ඤය පොට්ටබ්බ. කායස නේවස චිත්තම් පරියාදියන්ති. අමිසීගත මේවස චිත්තං හෝති. තිතං අනිජප්පත්තං වයංචස්ස අනුපස්සති. එතන මේ හැමදේකම කියන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම මේ බාහිර ඉන්ද්‍රයන්ට අරමුණු වෙනවා. හැබැයි ඒවා ඇතිලා නැතිලා යන හැටි, ඒවා ෂය වෙලා යන හැටි දකින්න මිසක් ඒවා හැඟෙනවා මිසක් හිතට දැන් අරකත් එක්ක ගිහිල්ලා පැටලෙන්න උවමනාවක් නැහැ. ප්‍රපංච කරන්න, සිතුවිලි පහල කරගන්න ඒකත් එක්ක මිශ්‍ර වෙන්න උවමනාවක් නැහැ. එයා ඉන්නේ යාගේ පාඩුවේ. ඊළඟට මේ උන්වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. මේ උපමාවක් දෙනවා. සේයතාපි බන්තේ සේලෝ පබ්බතෝ අච්චිද්දෝ අසුසිරෝ ඒක ගහනෝ. ස්වාමීනි මේ ඝන ගල් පර්වතයක් තියෙනවා. ඒක එක සිදුරක්වත් නැහැ.
අච්චිද්දෝ අසුසිරෝ ඒක ගනු ඒක ඝන ගල් පරවතයක්. අත පුරත්තිමාය චේපි දිසාය ආගච්චය බුසා වාතවෘට්ටි නේවතං සංකම්පෙය න සම්පකම්පෙය න සම්පවේදෙහිය. අත පච්චිමාය චේපි දිසාය ආගච්චය බුසා වාතවෘට්ටි. දැන් මේ දේ මේ විස්තර කරන්නේ මේ තාම කියන්නේ ශක්තිමත් ඝන ගල් පරවතයක් තියෙනවා. ඒක එකම හිලක්වත් සිදුරක්වත් නැහැ. එයාට ඉස්සරහා දිසාවෙන් ප්‍රබල වාතයක් හමනවා. මේ දිසාවෙන් අනිත් පැත්තේ දිසාවෙන් වාතයක් හමනවා. පිටිපස්සෙන් හමනවා. වම් පැත්තෙන් හමනවා. හැම පැත්තෙම හමනවා. හැබැයි නේව තං සංකම්පෙය එකකින්වත් මේක කම්පණය වෙන්නේ නැහැ. මේක සෙල වෙන්නේ නැහැ. මේක සැලෙන්නේ නැහැ. න සම්පකම්පෙය න සම්පවේදෙහිය. ඒෝය බන්තේ එවං සමායිමුත්තස්ස බික්කුණෝ බුසා චේපි චක්කු විඤ්ඤය රූප. මේකමයි කියන්නේ. කියන්නේ උන්වහන්සේ අර රහතන් වහන්සේගේ හිතට උපමාව දෙන්නේ මේ නොසැලෙන ගල් පර්වතයක් වගේ කියලා. ඒක හරියට ලස්සනට ඉනන්ට මේ ගාතාවකිනුත් කියනවා සේලෝ යථා ඒක ගහනෝ වාතේන න සමීරති ඒවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදෙන්ති තාදිනෝ තිතං චිත්තං විප්පමුත්තං වයං චස්සානු පස්සති කියලා බලන හැටි ලස්සනයි මේ ගාථා දෙකත්. සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති. හරියට නිකං ඝන ශෛල්‍යමය පර්වතයක් මේ එන වාතෙන් නොසැලී තියනවා වගේ ඒවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ බහුල වශයෙන් කේවලා කියන්නේ හාත්පසින් ඉත්තා ධම්මා අනිත්තාච. ඒවැ තියෙනවා බොහොම ප්‍රිය මනාප ඉත්ත අරමුණුත් තියෙනවා. අනිත්තාච අනිෂ්ඨ අරමුණුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කැමති අරමුණුත් තියෙනවා අකමැති අරමුණුත් තියෙනවා. ඒ ඔක්කොගෙම නප්ප වේදෙන්ති තාදිනෝ. මේ තාදී රහතන් වහන්සේ සැලීමකටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ හිතේ සැලීමක් සිදු වෙන්නේ නැහැ. තිතං චිත්තං හිත තියෙනවා නතර වෙලා නිශ්චලව විප්පමුත්තං අර සියල්ලෙන් නිදහස්ව වයං චස්සානු පසති අර මේ ඉදිරිපත් වෙන අරමුණු වල ශේවී යාමත් දකින්න. දැන් මේ ඇස් අරගෙන ඉන්න රහතන් වහන්සේ පේනවනේ. එතකොට මේ සලායතන නිරුද්ධ වෙලා නෙමෙයි මේ කතා කරන්නේ. සලායතන නිරුද්ධ වෙච්ච මට්ටම කියන්න පුළුවන් කෙලින්ම අරහත්ඵල සමාධිය කියලා. එතන තියන්නේ නිකන් උත්කෘෂ්ඨම මට්ටම මේකේ. දැන් මේ කතා කරන්නේ මේ ඇස් පෙනි මේ හිතන්න පින්නපාත යන වෙලාවේ. පින්නපාත යන වෙලාවේ කියලා හිතන්න රහතන් වහන්සේ නේද? දැන් බුදුහාඳුරෝ රහතන් වහන්සේලා පින්නපාත යන වෙලාවේදී මේ විවිධාකාර දර්ශන පේනවා. හැබැයි හිත ඒකත් එක්ක පැටලිල්ලක් නැහැ. හිත දෙනවා බොහොම නිශ්චලව. අරක ඇත්ත යන්න ඕමනාවක් නැතිලා. මෙතන තේරුම් ගන්න තියෙන එක නේ අපිට ඔය තර්කින් කොට දාන්න බෑ. ඔයාලගේ සතිපට්ඨානයක් වඩන්න. ඕකට ඕක ඔයක සල්ප මාත්‍ර වශයෙන් ඔය කියන தත්ත්වය අත්දකින්න යෝගාචරයට පුළුවන්. රහත් වෙන්නම ඕනේ නැහැ මේක. මේ රහතන් වහන්සේගේ තමයි උත්කෘෂ්ඨම වශයෙන් මේක සියලුම අවස්ථාවල නිවැරදි කරගන්න පුළුවන්. නමුත් විපස්සනාක් වඩන සතිපට්ඨානයක් වඩන කාලයක් තිස්සේ ඒක දිනු කරපු යෝගාවචරයෙකුට ඒක හොඳට උත්කෘෂ්ඨ මට්ටමකට ආපු යම්වක වානුවක මේක සුළුවෙන් හෝ අත්දකින්න පුළුවන්. ඒක යෝගින් කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ පේනවා හැබැයි හිත තනියෙන් ඉන්නවා. පේන එක ඔස්සේ යන්නේ නැහැ. පෙනි හැබැයි සද්ද ඇහෙනවා හැබැයි දැන් හිත යන්නේ නැහැ. හිත ඉන්න හුදකලාව. රහත් වෙලා නෙමෙයි මේ. මේ හැබැයි ඒ ගුණයක් කුසලතාවයක් හිතේ වැඩිලා. ඉතින් ඒක ඇත්තටම හරි අමාරුයි තර්කෙන් විස්තර කරන්න. මෙහෙම දෙයක් වෙනවා කියලා. නමුත් ඉතින් බැරිත් ඇහැ. ඒ කියන්නේ අපේ හිත තණ්හාවෙන් තමයි මෙහෙවලා යන්නේ. හරිද? දැන් අපිට සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ නිමිති ගන්න ඒකේ මත පිහිට ගන්න විඥානේ එතෙන්ට පතිත්තිත වෙන්න මෙහෙවන්නේ තණ්හාවෙන්. මේ විපස්සනා කරද්දි මොකද වෙන්නේ? විපස්සනා කරද්දී බොහොම ගැඹුරෙන් සමාධිමත් හිතකට සංසුන් හිතකට පෙන්ලා දෙන මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය. මේකේ ගන්න දෙයක් නැහැ. මේක ස්ථිර නෑ. මේක අනිත්‍යයි. මේකේ සැපක් ගන්න නැහැ. මේකේ දුකක් තියෙන්නේ. ඊළඟට මෙතන ආත්ම ස්වභාවයක් නැහැ. මේකේ මගේ වසඟේ පවත්වන්න බෑ. මේකට මම මගේ කියලා වැඩක් නැහැ කියලා මෙන්න මේක හොඳට යාට කාවද්දනවා හිතට. කාවද්දන්න හිත තේරුම් ගන්න වැඩේ. හිත තේරුම් අරගෙන දැන් තිබුණට යන්නේ නැති වෙනවා. ඕකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි අර වචනෙන් කිව්වට වඩා ඕක කරලා බලන්න ඕනේ. කාලයක් තිස්සේ මේක කරලා බලන්නේ කරනකොට ඕක වෙනවා. ඉතින් ඒකයි මේ ඒකයි හදිපත්ඨානයක් වඩන්න මේ තරම් උනන්දු කරන්නේ ඒකයි. ඒ කියන්නේ මේ දේවල් කළ හැකි දේවල් කරලා බලන්න පුළුවන් දේවල්. නිකම් විශ්වාස කරන්න එපා. කරලා බලන්න. කල්ල බලද්දී තමන්ට තේරෙවි කාලයක් යනකොට මෙන්න මෙහෙම පරිවර්තනයක් වෙනවා මගේ හිතේ දැන්. ඉතින් ඒක මේ යෝගාවචර දැන් ඕන තරම් කියනවා.
මේ මම කියන දෙයක් නෙමෙයි මේ භාවනාවක් වඩපු විපස්සනාවක් වඩපු සතිපට්ඨානයක් දිනු කරපු සෑහෙන පිරිසක් මේ කතාව කියනවා දැන්. එතකොට මේ රහත් වෙලා නෙමෙයි මේ අය. හැබැයි මේ කුසලතාවය යම් තාක් දුරකට දැන් ඇවිල්ලා තියෙනවා. එක පාට රහත් වීමක් නෙමෙයි බුදුහාඳුර පෙන්වන්නේ. එතකොට ක්‍රමානුකූල පියවරෙන් පියවර යන ගමනක් පෙන්වන්නේ. පියවර අපි ගමනේ යනකොට යම් වකවානුවකදී මේ වගේ මට්ටමට යায়නවා. දැන් හිතන්න මෙහෙම දැන් අර බාහිය ස්වාමීන් වහන්සේ එන්නේ බුදුහාඳුරන් හොයාගෙන රහත් වෙලා දෙන්නේ. නෑනේ නේද? රහත් වෙලා කියලා හිතන් හිටියා. පස්සේ තමයි අර මේ වෙන යාළුවෙක් ඇවිල්ලා කියන්නේ පරණ යාළුවෙක් ඔබතුමා රහත් වෙලා නැහැ. රහත් වෙන මාර්ගයවත් දන්න. අන්න යන්න රහතන් වහන්සේ ඉන්නව අන්න බුදුහාඳුර ඉන්නව අන්න අතන යන්න කියලා තමයි එළවන්නේ. දැන් ඉතින් යන්තම් උඩුව ගිනි අරගෙන දුවනවා. දුර ගිහිල්ලා දැන් බුදුහාඳුර පින්ඩ පාතේ යන වෙලාවේ අනේ ස්වාමීනි මට මේ බණ කියන්න මම දන්නේ නැහැ මට පුවාව ගොඩ දාන්න කියලා කියනවා. මේ බාහිය මම මේ පින්ඩ පාතේ යන වෙලාව මේ කතා කරන වෙලාවක් නෙමෙයි. ප්‍රතික්ෂේප කරනවා. ආයිත් කියනවා අනේ ස්වාමීන් වහන්සේ බණ ටිකක් කියන්න මම මේ සෑහෙන දුර ඉඳන් ආවේ කියලා ඉතින් ආයිත් කියනවා. ආයිත් බෑ කියනවා. තුන්වෙනි පාරක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම දන්නේ නැහැ මගේ ජීවිතේ කොච්චරලා තියෙයිද දන්නේත් නැහැ. ස්වාමීන් වහන්සේගේ ජීවිතේ කොච්චරලා තියෙයිද දන්නේ නැහැ. මම මෙච්චර මේ ඈත ඉඳන් ආවේ අනේ ස්වාමීනි මට බණ කියන්න. ඊටසේ තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? හික්මෙන ආකාරයක් මුලින් කියන්නේ දිට්ඨිය දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එතකොට මේ රහත් නොවෙච්ච හැබැයි කුසලතාවයක් වැඩිච්ච හිතක් සතිපට්ඨානය වැඩිච්ච හිතක් මේ. එතකොට එයාට කියනවා දැන් මෙන්න මේ தත්ත්වය පවත්වන්න. මොකද්ද? පෙනෙනකොට පෙනෙන මතින් අතර වෙන්න. මේකේ වෙන වෙන බහුබූත කරන්න යන්න එපා. පෙනුණා දැක්කා එච්චරයි. කෙනෙක් හදන්න යන්න එපා, පුඤ්ඤලයක් හදන්න යන්න එපා, මමත්වයක් ගොඩනගන්න යන්න එපා, රූපෙට ඇලෙන්න යන්න එපා, මෙතන හදන්නත් එපා, කෙනෙක් එතන හදන්නත් එපා. සද්දටත් එහෙමයි, ගඳසුවටත් එහෙමයි, රසටත් එහෙමයි, ස්පර්ශයටත් එහෙමයි, හිතට එන අරමුණු, සිතවිලි, සංකල්ප ඒවටත් එහෙමයි. මේක හික්මීමක් වශයෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ හික්මීම එකපාරට ගන්න බෑ. يعني බාහිය ස්වාමීන් වහන්සේ කෝ හික්මීම, ඔය ශික්ෂණය, ආර ශික්ෂණය අපිට එකපාරට ගන්න බෑ. ඒ ශික්ෂණයට එන මාර්ගයක් තමයි සතිපට්ඨානයක් කියලා කියන්නේ. ඒ සතිපට්ඨානය වඩන්න වඩන්න මෙන්න මේ ශික්ෂණයට කෙනෙක් ළඟා විය යුතුයි. ඒක තමයි ධර්මයේ ආශ්චර්ය කියන්නේ. සතිපට්ඨානය වඩද්දි හිත එනවා එතෙන්ට. අපි කරන දෙයක් නෙමෙයි ඒක. හිතේ ධර්මතාව වශයෙන් එතෙන්ට එනවා. එතකොට අන්න යාට පුළුවන් මෙන්න මේ ශික්ෂණය පිහිටන්න. දැන් එයා ට්‍රයි කරන්න ඕනේ. දැන් එයා උත්සාහ කරන්න ඕනේ. වටපිට බලලම උත්සාහ කරන්න. දැන් මේ ඉස්සර නම් මම වටපිට බලන්නේ නැහැ. හිත තියාගෙන යනවා බොහොම සීරුවෙන් අම්මෝ බැලුවොත් නම් යනවා. එහෙමනේ අපි සක්මන කරන්නේ නේද? වටපිට බලන්නේ නැහැ කවුරුත් ළඟ ඉන්නත් බෑ මම තනියෙන් සක්මන් කරන්න ඕනේ මට බෑ භාවනා ශාලාවේ සක්මන් කරන්න මම කුටියේ සක්මන් කරන්න මොකද කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා මොකද නැත්තම් දැක්කොත් එහෙම මගේ හිත දුවනවා. එහෙමනේ දැන් අපි ඒකනේ පුළුවන් තරම් පරිස්සමනේ වැඩේ කරන්නේ. සමහර වෙලාවට සක්මන කරන්නත් බයයි. ඒකද ඇරගෙන කරන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි දැන් කොහොම හරි ඉතින් සක්මනක් කරද්දී ඉතින් අපි බොහොම පරිස්සමෙන් හිත තියාගෙන යන්නේ. වැඩිය පේන දේවල් ඔස්සේ හිත හික්මවලා තියෙන්නේ. ඒ හැබැයි මේ වීරයෙන් හික්මවලා. ඉන්ද්‍රිය සංවරයෙන් හික්මවලා. පස්සේ හැබැයි සතිපට්ඨානේ වැඩුණාට පස්සේ දැන් බලන්න ඕනේ මේ පොදු සක්මනටත් ඇවිල්ලා මේ අනිත්‍යයත් සක්මන් කරද්දී අර බල්ලත් ඇවිල්ලා අතර වටේ කැරකෙද්දී රිලවුත් දඟලද්දී ඒවා පෙනෙද්දිත් හිත තියන් ඉන්න පුළුවන්ද? අරමුණෙත් නෙමෙයි හැබැයි. අරමුණෙත් නෙමෙයි ලොකට. ඕන අරමුණෙත් තියාගෙන යන්න. හැබැයි අරමුණෙත් නෑ හිත දැන්. කොහෙද දැන් හිත තියෙන්නේ? කොහෙවත් පිහිල්ලා නෑ. රූපයක්වත් නෑ. වේදනාවක සංඥාවක මොහොතවත් පිහිල්ලා නෑ. දිත්තේ දිට්ටමත්තම් වෙලා. ඒකයි ඒක යෝගාචරණෙන් චෙක් කරලා බලන්න ඕනේ. බොන්නේ මම පරීක්ෂා කරලා බලන්න ඕනේ. මම දැන් අවුරුදු ගානක් තිස්සේ අධිපත්තණයක් දිනු කරනවා. මේ දිනු වීම හරහා දැන් මේ කියන කුසලතාවය මේ බාහ්‍ය ස්වාමීන් වහන්සේට දීපු මේ ශික්ෂණය දැන් මට තවදුරටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? එතනින් එහාට අරන් යන්න පුළුවන්ද? බාහියගේ බාහිර දීපු අවවාදේ දැන් මට දීපු අවවාදයක් කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එතකොට මේ ඇස් වහගෙන ඉන්න එකක් නෙමෙයි මේ මැරලා නෙමෙයි මේ පෙනි ඇහි ඇහි ගඳ සුවඳ දැනි රස දැනි ස්පර්ශ දැනි හිතරත් විටින් විට හෝ අරමුණු එද්දි හැබැයි හිත ඉන්නවා නිශ්චලව හිත ඉන්නවා අමිශ්‍රව ඒ කතාවේ කියන්නේ. එතකොට මේ මට්ටමයි අර කෙලින්ම සලායතන නිරෝධ මට්ටමයි කියන්නේ දෙකක් මම තේරුම් ගන්න තියෙන එහෙමයි. තව චෙක් කරලා බලන්න ඕනේ. සලායතන නිරෝධය කිව්වහම ඒක සම්පූර්ණයෙන්ම ඉතින් අර නිවනේ උත්කෘෂ්ඨම මට්ටම කියත හැකි. අරහත් ඵල සමාධි මට්ටම කියත හැකි. එතෙන්දී මොකක්වත්ම නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම ශුන්‍ය වෙලා ආයතන සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙලා වගේ. ඒ කියන්නේ අරමුණු ගන්නෙම නැහැ. ඇස්පිය වෙලා නිකන් අර ඇස් නිකන් නිරුද්ධ වෙලා කියලානේ කියන්නේ. චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති.
ඊළඟට ගහන සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති ගහනංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති ඔය විදිහට කියන්නේ. ඒ කියන්නේ ඇස් නිකන් නිරුද්ධ වෙලා දැකීම් ක්‍රියාව වෙන්නේ නැහැ. දැන් ඇසීම් ක්‍රියාව වෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනීම රස දැනීම මේ ටික ක්‍රියා වෙන්නේ නැහැ. සංඥා ටික ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා ඔන්න ඔතන තමයි සලායතන නිරෝධය පෙන්වන්නේ. ඒක උත්කෘෂ්ඨම මට්ටම. රහතන් වහන්සේ රහත්ඵල සමාදීන මට්ටම කියලා ඒක ගන්න පුළුවන්. නිවන උත්කෘෂ්ඨම වශයෙන් භුක්ති විඳින අවස්ථාව. මේ දැන් අපි විස්තර කරේ සෝනසාන්නාංශයේ විස්තරෙන් ඒ නික්ලේශීව රාග ద్వේෂ මෝහ කෙලෙසුන්ගෙන් තොරව නිවන අත්දකින්න අවස්ථාව. නිවන අත්දක්වනවානේ. මොකද්ද නිවන කියන්නේ කියලා? නිරෝධ ධාතුව නැත්නම් නිවන අත්දක්වන්නේ අසංකත ධාතුව අත්දක්වන්නේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන. ඒතර මෙන්න මේ රාග ద్వේෂ මෝහ ඡය වීම නිසා ඒ අත්දැකීම තමයි දැන් මේ රහතන් වහන්සේ මුක්ති දෙන්නේ. ඉතින් එතන තාව නම් ඇති ඔය රාත්පල සමාධිය නැතත් කමන්න. කෙලස් ටික දුරු කරගත්තර නේද? ඔව් කියන්න. සෝනස මේ දැන් අපි සඳහන් කර සෝන සෝනසගේ උදාහරණේ සඳහන් වුණේ බාහිර රූප නේද? පටිච්ච සමුප්පාදයේ නාම රූප කියන තැන සඳහන් වෙන්නේ ප්‍රසාද රූප නේද සෝනස? එහෙම කියන්න බෑ. ඒ කියන්නේ මේ දැන් හිතන්න මෙහෙම දැන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණේ නාම කියලා කියන්නේ නේද? නාම කියන්නේ උනේ පහනේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට දැන් විපස්සනාවේ යම් තැනකදී එයා එනවා තීරණයකට මම වේදනා පහල නොකර ඉන්න ඕනේ. නචේතේයං කියලා මොකද්ද මේ පොට්ටපාද සූත්‍රයේ මම ලස්සනට විස්තර කරනවා. ඒ ටික බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ යම් අවස්ථාවකට විපස්සනාවේ ආවට පස්සේ එයා තීරණයක් ගන්නවා. මේ චේතනා කියන්නේ මහා වදයක්. සිතුවිලි පහල කර ගන්නවා කියන්නේ විතර්ක පහල කර ගන්නවා කියන්නේ ඊළඟ දෙහිකට දිගින් දිගට යනවා කියන්නේ මල කරදරයක්. මේක නවත්තන්න ඕනේ. චේතනා පහල නොකර ඉන්න ඕනේ. මේ චේතනා කියන කෑල්ල එතන හැලිලා සංඥා. ඉතින් මේ සංඥා කියන්නේ වදයක් ඇත්තටම. අපි මේ දේවල් වලින් අරගන්න සංඥා ඔළුවේ පුරවගෙන ඉන්නේ. ඉතින් මේ සංඥා කියන එකත් දැන් එයා පිරිසිදු කරගන්නවා. සංඥා වලින් හිත නිදහස් කරගන්නවා. ඊළඟට වේදනා මේ සැප දුක් වේදනා ඔවැ ඔළුව දාගෙන ඉන්නවා කියන්නේ කරදරයි. ඉතින් එතකොට මේ නාම රූප කියන එක හිතෙන් නිකන් වියකියාමක් හිතෙන් නිකන් බොඳ වෙලා යාමක් හිතෙන් දුරවන් වෙලා යාමක් හිතෙන් ඉවත් වී යාමක් විපස්සනා හරහා විය යුතුයි. ඒ නිසා මේ ඒවා ගන්න බාහිර තියෙන සංඥා වලින් තමයි ඒවා උකහා ගන්න තියෙන්නේ. සිතුවිලි පහළ වෙන බාහිර අරමුණු මුල් වෙන්නේ නැති. හැබැයි දැන් ඇතුළ නිශ්ශබ්ද වෙලා ඇතුළ පිරිසුදු වෙලා පිට බාහිර නෙවෙයි මේ කතා කරන්නේ. ඇතුළෙත් සංඥා නිශ්ශබ්ද වෙලා ඇතුළෙත් සංඥා පිරිසුදු වෙලා හිතෙත් කතාව නතර වෙලා හිත සංසුන් වෙලා විතර්කවත් නැහැ. නිශ්ශබ්ද හිත මේ කතා කරන්නේ. ඉතින් එතකොට නාම රූපයක් පිළිඹු වෙන්න බෑ. ඉතින් අර උදාහරණය මීට කලින් කටුකුන් සානාසේ දීලා තියෙන්නේ උදාහරණයක් වශයෙන්. ඒ කියන්නේ දැන් අපේ හිතේ අවිද්‍යාව සහිත පසුබිමකමයි හිත තනිකරම නිකන් අර ව්‍යාකූල වෙලා තියෙන්නේ. තනිකරම විතර්ක කරන්නේ. තනිකරම හෝගාලා කතා කරන්නේ. හෝගාලා පටලැවිලි හදාගන්න මේ විතර්ක සහිත මේ මොකද්ද අවිද්‍යාව සහිත පසුබිමක අවිද්‍යාපච්ච සංඛාරානේ. හැබැයි අවිද්‍යාව දුරු වෙවි යන්න නුවණ දියුණු වෙන්න හිත සංස්කරණ කිරීම අඩු කරන්න ඕනේ. හරිනා. නිශ්ශබ්ද වෙන්න ඕනේ. ආයි කවුරුත් නිශ්ශබ්ද කරන්න කියලා නිශ්ශබ්ද වෙයන් කියලා නෙමෙයි. ඒ හිතේ නුවණ පහළ වෙලා. හිතේ නුවණ පහළ වෙච්ච හිත අවිද්‍යාව අඩු වෙච්ච හිත සංස්කරණ අඩු හිතක්. නිශ්ශබ්ද හිත. සංසුන් හිත. ඒ වගේමයි පිරිසුදු හිත සංඥා අඩු හිත. ඉතින් එතකොට ඉතින් කියන්නේ ඔය පහම කාරණා පහම නිකන් ශීන වීමක්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔය පහම නිකන් හීන වීගෙන යන්න ඕනේ විපස්සනා හරහා. කියන්නේ වේදනාවල ලොකුවට හිත නොරැඳී තියෙන්න ඕනේ. සංඥාවල හිත නොරැඳී තියෙන්න ඕනේ. විතර්ක සමනය වෙන්න ඕනේ. චේතනා අඩු වෙන්න ඕනේ. ඊළඟට මානසිකාර කියලා අලුත් ඒ අරමුණුවට හිත දදා යන ගතිය ඒක අඩු වෙන්න ඕනේ. පස්ස ස්පර්ශයක් ලොකෝට නොවි තියෙන්න ඕනේ. දැන් කතා කරන පස්සේ දෙපැත්තක් තියෙනවානේ. ඒ කියන්නේ අදිවචන සම්පස්ස පටික සම්පස්ස කියලා. විශේෂයෙන්ම අදිවචන සම්පස්සය සෑහෙන්න අඩු වෙන්න ඕනේ. තුන්වගේ පැත්තක් කරාම මේ නාම රූපයේ ලොකු චේන්ජ් එකක් වෙනවා. ඒ නිසා
මේ කතා කරන විපස්සනා බාහිරට අදාළ විපස්සනාවක් නෙමෙයි, අනිවාර්යයෙන්ම අභ්‍යන්තරයට අදාළ විපස්සනාවක්. හොල්මන් වගේනේ කළා බලන්න. දැන් මහත්තයා හුඟක් කියන්නේ තර්කෙන්. ඔයා පොත කියවලා තර්කෙන් මේක විසඳන්න හනවා. කරන්න බෑ. ආසරයි ස්වාමීන් වහන්සේ. හරි. අර එක්තරා අවස්ථාවක බුදුපියාණන් වහන්සේ සුභක්ම දිව්‍ය රාජයට කියනවා මේ නාමයත් රූපයත් නිරුද්ධ වෙන්නේ මේ පඨවි ආපය තේජෝ වායෝ ඇසුරු නොකර තැනක් තියෙනවා නම් එතන තමයි මේ නාමය රූපය නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපි ඕලාරික කය හිත පිහිටවලා පරියංක භාවනා කරනකොට ගොරෝසු ආනාපාණයෙන් මධ්‍යම මධ්‍යම ආනාපාණයෙන් සිව් ආනාපාණයට එනවා. ඒ සිවුන් ආනාපාණයට ඇවිල්ලා ඒක නොදැනී යනවා. ඒත් එකම අපි කයත් නොදැනී යනවා. එතකොට අපි සාමාන්‍ය වෙලාවකට සුළු වෙලාවකට අපේ කිසිම දෙයක් ඇසුරු කරන ගතියක් තේරෙන්නේ නැහැ, නින්ද ගිය ගතියක් තේරෙන්නේත් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ අන්නේ අවස්ථාව අපි ෂණ මාත්‍ර වතෙන් නාම රූප නිරුද්ධ කිරීමක් වෙනවද එතන ස්වාමීන් වහන්සේ කියලා මට එක පාට කියන්න බෑ. කියන්නේ අපිට එක පාටම පර්ෆෙක්ට් සර්ව සම්පූර්ණ තැනකට එන්න බෑ. අපිට කරන්නේ නිකන් පොඩ පොඩ මෙදී කරන්න වෙන්නේ. හිතන්න දැන් අර බහුලව අරමුණු වල කැළති කැළති ඉන්න රූප බලබලා චිත්‍රපටි බලබලා ඉන්නේ දැන් අඩු වෙන්න ඕනේ. දැන් හිත දැන් ඉතන ඇස් දෙක පියේ වුණා. දැන් Samsung ඒ පැත්තම පලාතම නෑ දැන්. සද්දත් අඩු වුණා. ගඳ සුවඳත් අඩු වුණා. රසත් නෑ. ස්පර්ශයක් විතරයි දැන් හිතට අරමුණු කරලා තියෙන්නේ. ඒ තමයි හුළඟේ ස්පර්ශය. සියුම් ස්පර්ශයක්නේ. නේද? මෙතන මෙතන නිකන් ස්ට්‍රැටජි එකක් තියෙනවා. මෙතන නිකන් ක්‍රමයක් තියෙන්නේ. තන ඇස් දෙක පියවලා ඒ රූප ලෝකයෙන් පොඩ්ඩක් හිතට සහනයක් දුන්නා. නිශ්ශබ්ද තැනකට ගිහිලා ශබ්ද ලෝකයෙන් පොඩ්ඩක් සහනයක් දුන්නා. ගඳ සුවඳක් නැති තැනකට ගිහිලා එතනුත් සහනයක් දුන්නා. ආහාරයක් මේලා අනුභව කරන්න ඒකටත් දැම්සි විවේකයක් දුන්නා, විරාමයක් දුන්නා. දැන් හැබැයි ස්පර්ශයකට දැම්ම හිත. මොකක්ද ඒ ස්පර්ශය? හුලං රැල්ලක ස්පර්ශයක් නේද? හුස්ම රැල්ලක ස්පර්ශයක්. බොහොම සියුම් ස්පර්ශයක් නෙච්චර ඉතිරලා තියෙන්නේ. ඒකේ තමයි දැන් හිත පවත්වමින් ඉන්නේ. අමාරුයි. විඥානේ මේ හොඳට කකා හිටියේ මනුස්සයා. දැන් මේ මුකුත් ආහාර නොදී ඉන්න උත්සාහ කරන්නේ නේද? ශීන කරගෙන යනවා. එයාගේ එයාට ආහාර නොදීමයි යන්නේ මේ. එතකොට දැන් ඒ හුස්ම රැල්ලේ තමයි මේක දකින්නේ. මේකේ වෙනස් වීමක්, විපරිණාමයක්, ඇතිවීමක් නැතිවීමක්, මේකේ තියෙන ස්පර්ශයක් නැත්තම් මේකේ තියෙන උණුසුමක් සිසිලක්, ඒකෙත් ඇතිවීමක් නැතිවීමක්, ඒකත් ඇතිවීමක් නැතිවීමක් බලනවා. දැන් මේක වෙන්න මේකිනුත් හිත ඉවත් වෙයි. ඉතින් ඒ නිසා අපිට එක පාට කියන්න බෑ මේ ඉවත් වුණ ගමන් ටක් ගාලා ඔක්කොම ටික ගොඩ දාවි කියලා. එහෙම වෙන්නේ නැහැ. කියන්නේ මෙතනින් එනවා යම්සි සුවයක්, සැපයක්, ඒ සැපේට ඇලෙන්න පුළුවන්. ඒකත් ඇති විඤ්ඤාණයට බැහැ ගන්න. ඒකයි. කියන්නේ කායानुපස්සනා වෙනුත් මේ වැඩේ කරලා දෙනවා. අනිශ්චිත බවක්, උපාදාන රහිත තත්ත්වයක්, අපත්‍ය තත්ත්වයක් හදලා දෙනවා. හැබැයි අපේ නුවණ මදි. අපි එතනින් ඇති වෙන අපිටම සුවයට, සැපේට ගැති වෙලා එතන හිත රැඳෙන්න පුළුවන්. වේදනා ස්කන්ධේ රැඳෙන්න පුළුවන්. ඒකයි වේදනානුපස්සනාව කරා ඔන්න ඒකෙත් රැඳෙන්නේ නැතු යනවා. ඒකත් ගොඩ දාගත්තා. සිතුවිලි එන්න පුළුවන්, සංඥා එන්න පුළුවන්. ඉතින් ඒකිනුත් ගොඩ දාන්න ඕනේ. ඒවත් ඔන්න ගොඩ දාගෙන ගියොත් තමයි ඔන්න කියන්න පුළුවන් යන්තම් ගොඩම ගියා කියලා. නැත්නම් යන කොහේ හරි එල්ලෙනවා. ඒකයි දැන් මේ හිත නිකන් ගලව ගන්න හදන්නේ. මූ මේක අල්ලනකොට මේක අතාරනවා. දැන් ඔය මොකද්ද මේ හිතන්න මේ ඇඟේ පැටලලා ඉන්න සතෙක් ඔය කූඩැල්ල එහෙම අයින් කරන්න හදන්නේ. අපි පැටලලා ඉඳලා මේ එක පැත්තට ගහනවා. අයින් වෙන්නේ නැහැ නේ. ඌ ගිහිල්ලා වෙන තැනක් අල්ල ගන්නවනේ නේද? මේ මෙහෙම ගහනවා. හැබැයි ඌ ඒ ගහව ඒ පැත්ත ගැලවෙනුන තව තැනක් අල්ලගෙන. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. අපි මේ රූපස්කන්ධෙන් ගලවන්න හදනකොට ඌ වේදනාස්කන්ධය අල්ලලා. ඒකෙන් ගලවන්න හදන ආයතන රූපය අල්ලලා. ඒක ගලවන්න ඔන්න සංඥාවක් අල්ලලා. ඒක ගලවන්න ඔන්න සංස්කාරයක් අල්ලලා. ඉතින් ඔහොම ගහගෙන ගිහිල්ලා යන්තම් තමයි එකක්වත් අල්ලන්න නැති තත්යකට කවදා හරි එන්නේ. ඒකයි. ඒ නිසා අපිට කියන්න බෑ එකපාරෙම ඔක්කොම ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා. ක්‍රමේ මේකයි. ඉතින් මේක තේරුම් අරගෙන වරද්ද කොහොම හරි ගිහිල්ලා කවදා හරි ඉතින් මේක හරි තැනට වදීවි. ඒක දැන් හිතන්න අපිට දුන්නකින් විඳින්න තියෙනවා කියලා. අපිට බෑනේ එකපාරෙම හරියටම ඉලක්කෙටම තියාගන්න. නේද? අපි කීයක් නම් විද වැරදි තැනකට. නේද? එහෙම කරලානේ ගාන්ටි රසේ ලස්සන්ට කවදා හරි දවසක අපි හරි ඉලක්කයට විඳගන්නේ. ඔන්න වගේ තමයි ඉතින්. කරගෙන යමු. කවදා හරි වදින්න නැත. හරි. අන්තොඩ
ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නය පළමු දේශනාවට සම්බන්ධයි, මේ මහත්යහ පළවෙනි ප්‍රශ්නත් සම්බන්ධයි. පළවෙනි දේශනාවේ ගරු ස්වාමීන් වහන්ස දේශනා කළා සිතේ යම් අවස්ථාවක චේතනාත් අඩු වෙලා ඇතුළත කතාවත් අඩු වෙලා හුදකලා වෙද්දී කියන අනුසීතරක් පවතින අවස්ථාවක, හුදකලා පවතින අවස්ථාවක අපිට අනුග්‍රහ කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී ඇත්තටම ඇඟේ අමාරුකුත් නැහැ, හිතේ අමාරුකුත් නැහැ. හැබැයි හිතට අර නැගිටින්න ඕන කියලා හිතවිල්ලක් එනවා. කිසි අමාරුවක් නැහැ, තව ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි හරි වදයක් එළුවේ තියෙනවා, දැන් නැගිටිමු නැගිටිමු කියලා. ඒකට අපි අනුග්‍රහ කරන්න ඕනේ කොහොමද? ස්වාමීන් වහන්සේ හුදකලා බවට අනුග්‍රහ කරන්න ඕනේ කොහොමද? අපි ටික ටික ඉන්න ටික ටික බුද්ධ ගන්නයි තියෙන්නේ. කියන්නේ අපිට වෙලා තියෙන්නේ අපි හරි කැමතින එක්සයිට්මන්ට් වලට හිත අවුස්සලා තමයි අපි සතුට වෙලා තියෙන්නේ මෙතෙක් කාලයක්. ඒකනේ අපි මේ තරම් චිත්‍රපටි බලන්නේ, මේ තරම් මේ සින්දු අහන්නේ නේද, මේ තරම් සුවඳ විලවුම් අරවද මේවද රස ස්පර්ශ මේවස්සේ යන්නේ. ඉතින් කියන්නේ මේක මේක අවුස්සලා කුප්පලම තමයි සතුට වෙන්නේ, සුවාලේ කසකසලා තමයි සතුට වෙන්නේ. ඒක වෙලා තියෙන්නේ. එහෙම හිටපු මනස එක පාටම ආහාර නොදී ඉන්න ගියාම මනුස්සයා ෆුල් හොල්මන් බෑ කියලා ගත්ත ගම ඉන්නේ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් දෙන්න ඕනා, කමක් නැහැ පොඩ්ඩක්. ඉතින් ඔන්නේ රොසින්ජරි දැනට කාපිටංකෝ, ඔන්නේ මුරුක්කෝ කෑල්ල දැනට කාපංකෝ, ඔන්නේ රටේ ඉඳ යටේ කාපංකෝ දැනට කියලා ඉතින් දෙන්න ඕන. පවුනේ අප්පා කියලා ඉතින් පොඩ්ඩක් දෙනවා ඉතින්. එහෙම ඉතින් එහෙම ගිහිලා ගිහිලා තමයි පොඩ්ඩ 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 අඩු කරගන්න තියෙන්නේ. ඒ නිසා එක පාටම කරන්න බෑ. කියලා අපිට අංශ කණුවට පීනන්න බෑ. චුට්ටක් අර රැල්ලටත් ඉඩ දීලා බුදුහාඳුන රෝගතරණ සූත්‍රය කියන්නේ දඟලන්නමත් එපා. සම්පූර්ණයෙන්ම දඟලිලි දඟලන්න ගියොත් ඒ ගහගෙන යනවා. මුකුත් නොකර හින්නලත් බෑ, එතකොට ගිලෙනවා. ඒ නිසා මේකෙදි වීරය කරන්නත් ඕනේ නිකන් පමණ දැනගෙන. අධික වීරයක් කරන්න ගියොත් මේක වෙහෙසටපත් වෙනවා, හිත ඩ්‍රයි වෙනවා, හිත වියලෙනවා නේද? ඊට පස්සේ බඩේ අමාරු, දරවද ඔළුව අමාරු, උප්පිස් වැදෙන්නත් පුළුවන්. එහෙමත් බෑ. පොඩ්ඩක් නිකන් යාප්පෙන් තියාගෙන වැඩේ කරගෙන යන්න ඕනේ. වැඩේ කරන්නත් ඕනේ හැබැයි. ටික ටික ක්‍රමක්‍රමයෙන්. හිමි යමු ඉතින්. හොඳයි හොඳයි. හොඳයි, ඔය පැත්තේ වෙන මොකුත් ප්‍රශ්න නැහැ කියලා මම හිතනවා කුමාර මහත්තයා. ස්වාමීන් වහන්සේ අවසරයි, එක්කෙනෙක් ඉදිරිපත් කළා තිනවා. හරි, අපි විනාඩියක් දෙන්නම් එහෙනම්. දැන් අවසානයට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, ජයන්ති කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට අන්තෝ ජටා කියන එක විස්තර කරොත්, ඒ කියන්නේ අපිට විතර්ක සංස්කාර හිත ඇතුළත පවත්වන වෙලාව අන්තෝ ජටා කියලා කියන්න පුළුවන්ද? ඒ ටික අපි ටිකක් ඉදිරියට සාකච්ඡා කරමු. දැන් කටුකුරුණ සානස දෙන විග්‍රහය අනුව තමයි ඉතින් අපි මේක සාකච්ඡා කරන්න වෙන්නේ. දැන් උන්වහන්සේ කියන්නේ අටුවාචාරීන් වහන්සේට වඩා වෙනස් අර්ථයක්. අන්තෝ ජටාව කියන්නේ නාම රූප, නාමයත් රූපයත් අතර තියෙන ගැටේ කියලා කියනවා. ඒතර එතන දැන් ඔය කියවල බලමු. අපි ඔය ඉස්සරහට එනවා මේ මජ්ජේ සූත්‍රය. මජ්ජේ සූත්‍රයට දෙන එක අර්ථකථනයක් තමයි එකාන්තයක් නාමය, අනිත් අන්තයේ රූපය, මැද්ද තියෙන විඥානය කියලා. මේවා ආශ්‍රයෙන් තමයි අපි එතකොට මෙන්න මේ ගැටේ තේරුම් ගන්න තියෙන්නේ. බාහිර යටේ කියන්නේ කටුකුරුණ සානසීන විදිහට එකක් විඥානේ අනිත් එක නාම රූපේ. කියන්නේ අන්ත දෙක වශයෙන් ගත්තොත් එකක් විඥානේ අනිත් එක නාම රූපය. ඒ දෙක අතර තියෙන ගැටේ තමයි බාහිර ගැටේ වශයෙන් පෙන්වන්නේ. අපි මේක කතා කරමු මේ ඉදිරියේදී. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අද දවසේ සාකච්ඡාව සමාප්ත කරමින් පුණ්‍ය අනුමෝදනා පවත්වන්න කියලා මම උත්තරාන සානන්තටම ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද නිසරණවන සේනාසනයේ අඟහරුවාද දවසේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන්ට යෙදුණු පටිච්ච සමුප්පාද ධර්මය පොත ඉදිරිපත් කරගෙන, කරුණු ඉදිරිපත් කරගෙන ඒ කරුණු අපිට විග්‍රහ කරලා දෙන්න යෙදුනා පූජනීය චන්දරතන ස්වාමීන් වහන්සේ. ඉතින් අපි සියලුම දෙනා එක් රැස් කර ගන්නට යෙදුනා වූ ඒ සියලුම පුණ්‍ය ධර්මයන් දෙවියන් හා ලෝකයා සමග අනුමෝදන් කර ගන්නට යෙදුමු. සියලු දෙනාම ගාථා කියමින් පින් අනුමෝදනාව සිදු කරන්නට.